මෙතෙක් වෙලා විග්‍රහ කළෙත් චිත්තානුපස්සනාව ගැනම තමයි. දැන් මේ කියන කාරණා දන්නේ නැතුව චිත්තානුපස්සනාව වඩනවා කියලා හිතුවට වැටෙන්නේ නැහැ. මොකද ඒ චිත්තේ හැසිරීම පිළිබඳව අවබෝධයකින් තොරව චිත්තානුපස්සනා වඩනවා කියලා අපි මේ චිත්තානුපස්සනා කියන ඒ දහම් ව්‍යාකරණය තුල තියෙන කාරණා ටික අනුගමනය කරන්න ගියාම සිද්ධ වෙන්නේ එක දෙයයි. ඒ තමයි දැනුමක් විසරක් අපි අනුගමනය කරනවා. ඒ නිසා භාවිතයේ වැඩින්නේ. ඒ නිසා භාවිතයෙන් යුක්තව මේ ගමනේ යන්න නම් ඒ කාන්තේම මෙන්න මේ කියන විග්‍රහයන් යටතේ සිතේ හැසිරීම පිළිබඳව අවබෝධ කරගන්න උවමනා වෙනවා. දැන් මෙතෙක් විස්තර කරපු දහම් කාරණා ඇතුලේ සිතේ හැසිරීම ගැන බොහෝ දහම් කාරණා කියවුණා. ඊට අමතරව ඇත්තටම චිත්ත වර්ගයෙන් මම තවත් වැදගත් දහම් කාරණා රාශියක් මතු කරන්න හිතන් හිටියේ. අපි ඉදිරි සතියකදී මතක් කරන්න මේ චිත්ත වර්ගයෙන් අපි දහම් කාරණා මතු කරනවා. මොකද අවසානයේ කොහොම හරි මේ ධර්මයෙන් අපි අවබෝධය ලබන්න ඕන සිත පිළිබඳවයි. සිත පිළිබඳ අවබෝධය තමයි අවසාන විග්‍රහය වෙන්නේ මේ ධර්මයේ. එහෙම නැතුව මොන දේවල් අවබෝධ කරගත්තත් ඇති පළක් නැහැ. මොකද අවසාන විග්‍රහයදී සිත ඉදිරියේ අසමත් නම්, සිත ඉදිරියේ අදක්ෂයෙක් නම්, සිත ඉදිරියේ පරාජිතයෙක් නම් ඔහුට ඇති අවබෝධයක් නැහැ. ඒසා ක්‍රමානුකූලව හැම කෙනෙම උත්සාහ ගන්නේ අවබෝධය පූර්ණ කරගන්න උතුම් අරහත් ඵල කරා ළඟා වෙන්න. එහෙමනම් එය ලේසියෙන් කරන්න පුළුවන් කියලා අවතක්සේරු කරන්න යන්න එපා කිසි කෙනෙක්. එහෙම කරපු දවසට ඔබ සිත නැමැති මායාවගෙම ගොදුරක් වෙනවා. ඒ ගැන හොයන්නේ දෙයක් නැහැ. ඒ කියන්නේ හරි ලේසියි, මම නම් වැඩේ ගොඩ දාගෙන ඉන්නේ දැන් හරි ලේසියි, මම නම් ගොඩ දාන්නම් කොයික් මන්ට එහෙම හිතාගෙන ඉන්නවා නම් ඒ අය සිත ගැන ඇත්තටම අවබෝධයක් නැති අය කියලා තමයි කියන්නේ. සිත ගැන අනවබෝධය නිසාම එහෙම කියන්නේ. එහෙනම් චිත්තානුපස්සනාව ගැන අපි බුදුපියාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ වචනයට අනුකූලව තවත් විග්‍රහයක් අපි ගේනවා. කතංචපන භික්කවේ භික්කූ චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. ඉද භික්කවේ භික්කූ සාරාගං වා චිත්තං සාරාගං චිත්තන්ති පජානාති, වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. මෙන්න මේ විදිහයට මේ සිතේ පවතින මේ ආකාර කිහිපයක් විග්‍රහ කරනවා. දැන් ඔබ හිතන්න ඕන දැන් මේ කියන ටික මේ විදිහට බලන එක චිත්තානුපස්සනා ඔනොතට අපි වරද්ද ගන්න. දැන් අර මෙතෙක් වෙලා විග්‍රහ කරපු ටික කාට හරි හිතෙනවා නම් මේ ධර්මයට අදාළ නැති ටිකක් කියලා. අර සමහරවිට එහෙම යෝජනා එවන්නේ. ඉතින් ඒ අය කොහොම තේරුම් ගන්නද මේ ධර්මය? දැන් බලන්න මෙතන පැහැදිලි කරන්නේ ඔන්න බලන්න චිත්තානුපස්සනා කියන එක යටතේ පැහැදිලි කරන්නේ මේක. දැන් සිංහලෙන්ම කිව්වොත් සරාග සිතක්ද එහෙම නැත්නම් වීතරාග සිතක්ද කියලා ඒ මොහොතින් දැනගන්න. ඊළඟට සදෝෂ සිතක්ද, ඊළඟට වීත දෝෂ සිතක්ද කියලා ඒ මොහොතේ දැනගන්න. ඊළඟට සමෝහ සිතක්ද, වීත මොහ සිතක්ද කියලා ඒ මොහොතේ දැනගන්න. සංකීත චිත්තයක්ද, විකීච චිත්තයක්ද කියලා ඒ මොහොතේ දැනගන්න. මහග්ගත චිත්තයක්ද, අමහග්ගත චිත්තයක්ද කියලා ඒ මොහොතේ දැනගන්න. සෞත්තර චිත්තයක්ද, අනුත්තර චිත්තයක්ද කියලා ඒ මොහොතේ දැනගන්න. ඊළඟට සමාහිත චිත්තයක්ද, අසමාහිත චිත්තයක්ද කියලා ඒ මොහොතේ දැනගන්න. විමුක්ත චිත්තයක්ද, අවිමුක්ත චිත්තයක්ද කියලා ඒ මොහොතේ දැනගන්න. ඔච්චරයි තියෙන්නේ. දැන් ඔය ටික බලලා ඔය ටික කරන්න යනවා නම් ඕක තමයි චිත්තානුපස්සනාව කියලා. ඉතින් මොන අනුපස්සනාවද වැඩෙන්නේ? ඔබම නොනින් බලන්න. එහෙනම් ඔය කියලා තියෙන අන්න බලන්න අපි අර නිර්වත්‍තර නාගණින් ලැකුවාම එහෙම කරපු වැඩක් තමයි එදාට ඒ වැඩේ වෙන්නේ. ඇයි මේ සිතේ හැසිරීම පිළිබඳ අනුපස්සනා කිරීමට චිත්තානුපස්සනා කියලා කියන්නේ? එහෙනම් මේ සිත සකස් වෙන ආකාරය, සිත පිළිබඳ දෘෂ්ටි, සිත සහ මේ විඥානයේ කියන ස්වභාවයන්ගේ තියෙන වෙනස්කම්, මේ හැම දෙයක් ගැනම අඩුවෙඩි වශයෙන් අවබෝධයක් නැත්නම් මේ වැඩේ කවදාවත් කරෙන්නේ නැහැ. ඕනනම් මේක පොතක් තියාගෙන කියව කියව ඉන්න පුළුවන් කෙනෙක්ට සතර සතිපට්ඨානෙ වඩනවා කියලා. ඕක තමයි ගොඩ දෙනෙක් කරන්නේ. කොහේට හරි භාවනා මධ්‍යස්ථානයකට කියලා යනවා, සතියක් භාවනා කරා කියන මොකද්ද කියලා බැලුවම කරලා තියෙන්නේ සතර සතිපට්ඨානෙ අරගෙන කියව කියව ඉඳලා ඇවිල්ලා වෙච්ච දෙයක් නැහැ බැලුවම. අවබෝධයක් වැඩින්නේ නැහැ, දැනුම විතරක් වැඩිනවා. ඇයි ඒ? උද්දේශෙන් අල්ල ගන්න ගියා. කෝ පටි නිද්දේශ, පටි නිද්දේශ විග්‍රහකෝ. එහෙම තේරුම් ගන්න පුළුවන්ද සිත ගැන? ඒ නිසායි මේ දහම් කාරණා ටික ඔබට ඉස්සෙල්ලා විග්‍රහ කළේ. දැන් මම විශ්වාස කරනවා මේ ටික ආය අමුතුවෙන් නොකිව්වත් ඔබට ඒ දේශනා කරපු දහම් කාරණා ඇතුළෙම
ඒ චිත්තානුපස්සනාවේ විස්තර ටික ඇතුළත් වෙනවා. දැන් බලන්න මේ කාණාඩික මම කෙටියෙන් නමුත් පැහැදිලි කරනවා. දැන් බලන්න මේ ටිකම නිවේද ඔබ තේරුම් ගත්තේ කියලා. මේ සිතේ පවතින ස්වභාවයන්. දැන් ඔන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරන ඉද බික්කවේ බික්කු සරාගං වා චිත්තං සරාගං චිත්තං ති පජානාති විතරාගං වා චිත්තං විතරාගං චිත්තං ති පජානාති. දැන් අපි සිත ගැන උන් අවබෝධයෙන් දැන් ඉන්නවා. දැන් ඔහොම ඉන්නකොට හිතේ හට ගන්නවා සරාග චිත්තයක්. ඒ කියන්නේ රාගයේ සහිත චිත්තයක්. ඒ කියන්නේ ආශ්වාදයේ ඇසුරු කළ යුතුයි කියන චිත්තයක් ඇති වෙනවා. මෙන්න මේකට කියනවා සරාග චිත්තය. ඊළඟට ඇති වෙනවා ආස්වාදයෙන් වෙන් යුතුයි කියලා නෙක්ඛම්ම චිත්තයක්. මේකට කියනවා වීත රාග චිත්තය කියලා. එහෙනම් කාමයේ ඇසුරු කරන සිතක් හටගත්තොත් අන්න රාග චිත්තයක්, සරාග චිත්තයක්. එහෙනම් දැන් මේ මග වඩන අනුපස්සනාවේ දෙන ආරි ශ්‍රාවකයා සෝවාන් ඵලයේ සිට උඩට ඉන්න ආරි ශ්‍රාවකයා ඒ මොහොතේ දැනගන්නවා මෙන්න දැන් සරාග චිත්තයක් ඇති වෙලා, මෙන්න වීත රාග චිත්තයක් ඇති වෙලා කියලා. එහෙනම් සරාග චිත්තයක් ඇති වුණොත් මොකද කරන්න ඕන? දැන් ඔන්න ඔතන පැහැදිලි කාරණාවක් දේශනා කරන්න ඕන. මේ සිත පිළිබඳ මේ අවබෝධය, මේ චිත්ත භාවනා ඇතුළු මේ සේරම, මේ දහම් අවබෝධයෙන් යුක්තව වැඩෙන්න ඕන භාවනා අනවබෝධයෙන් වඩන්න ගිය දවසට ඒ එහෙම දහමක් ලෝකයට දේශනා කරපු දවසට ඒ පුද්ගලයාත් විනාශ වෙනවා, ඒ පුද්ගලයා වටා සිටින සියලු දෙනාත් විනාශ වෙනවා. දැන් සමහර තැන්වල මෙන්න මෙහෙම භාවනාවක් උගන්වනවා. කොහොමද? හිතට එන අරමුණු බැහැර කරන්න. දැන් ඔබම බලන්න ඕනේ විමර්ශනය කරලා කවුරුවත් කියන නිසාද ඔබ මේ ධර්මයේ පිළිගන්නේ? විමර්ශනින් යුක්තව බුදු පියාණන් වහන්සේගේ දහම දැකලාද මේ විමර්ශනින් යුක්තව මේ ධර්මයේ පිළිගන්නේ? දැන් එහෙම භාවනාවක් උගන්වනවා. මොකද හරිම ලේසි නිවන් දකින්න ක්‍රමයට. එනේන භාවනා, එනේන අරමුණ බැහැර කරන්න සිතින්. එනේන අරමුණ බැහැර කරා. කොහොමද උගන්න? සිහිපත් කළ දෙනවා මෙහෙම. දැන් ඔබ ඇස් දෙක වහගන්න. ඇස් දෙක බණ අහන්න ඕනේ. කිසිම දවසක චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණේ පටිසමුප්පාදේ කිසිම දහමක් අහන්න ඕනේ ඔය ක්‍රමයට. ඇයි? ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි, කියන්නේ කලබලේ තමයි, අන්තිමට කරන්න ඕන දේ ඉස්සෙල්ලම කරන්න ඕන. ඉස්සෙල්ල කරන්න ඕන දේ අන්තිමට කරන්න බලන්නේ. ඒ නිසා භාවනාමේ පහතබ්බා කියන්නේ අන්තිම කොටස. ඒක තමයි ඉස්සෙල්ලම කරන්න ඕන. ලේසියිනේ. ඇයි? බණ අහන් ඉන්න එක දුෂ්කරයි. පැය ගණන් අහන් ඉන්න ඕන. ඔළුව රිදෙනකන් අහන් ඉන්න ඕන. අහලා නුවණින් මෙනෙහි කරන්න ඕන. සෑහෙන කාලයක් සමාහෙට බණ අහන්න ඕන. දහම් පත පොත කියවන්න ඕන. ඒක ලේසි නෑ. ඒක දුෂ්කරයි. ඊටදී ලේසියිනේ. එන්න මම නුඹලාට ඉක්මනින්ම නිවන් මඟ පෙන්වන්නම්. මොකද කරන්න ඕන? ඇස් දෙක වහගන්න. ඊට පස්සේ මොකද කරන්න? දැන් එනේන අරමුණ බැහැර කරපන්. කොහොමද බැහැර කරන්නේ? දැන් අම්මා තාත්තා සිහි වුණත් ඒකත් සිහි කරන්න එපා, බැහැර කරපන්. ධර්මාලු සිහි වුණත්, බිරිඳ සැමියා සිහි වුණත් ඔන්න බැහැර කරන්න. ඒ විතරක් නෙමෙයි, බුදු පියාණන් සිහි වුණොත් ඒකත් බැහැර කරන්න. ධර්මයේ සිහි වුණොත් ඒකත් බැහැර කරන්න. මොකද කරන්න? සියල්ලෙන් සියල්ල හිස් කරන්න. ඔන්න භාවනා, චිත්ත භාවනා. දැන් ඕක හරි ලේසි. ඇයි? උපාසකම්වල උපාසක තාත්තලට හරිම ලේසි. බණ අහන්න ඕනෙත් නැහැ. කිසිම ධර්මයක් අවබෝධයක් ඇත්තෙත් නෑ, අවබෝධ කරගන්න ඕනෙත් නෑ. ඔක ලේසිනේ. හරි, දැන් පිටින් බැලුවහම මිනිහට පේනවා අර බලන්න කර්මීසු නිවන් මාර්ග වඩන වැඩිල්ල. පිටින් බැලුවහම හොඳට පේනවා නිවන් මාර්ග වඩනවා කියලා. ඇයි? තැන් තැන්වල වාඩි වෙන ගස් මුල් වල ගල් උඩ එක එක තැන්වල වාඩිලා ඇස් දෙකත් අහගෙන බලන් ඉපැයි වේගෙන් නිවන් මාර්ග වැඩෙන. ඔහම ඉන්නකොට වැඩෙනවා සමාධියක්, අසග්ඤ සමාධිය. ඊට පස්සේ අසග්ඤ සමාධියට සමවැදුනට පස්සේ ඒක ඇවිල්ලා නිද්‍රාවක් වගේ විශාල. ඊට පස්සේ කියනවා නිරෝධ සමාපත්තියට සමවැදුනා කියලා. එහෙම කියපුවා අපිට මොන ගහලා තියෙන්නේ? අදටත් මේ වැඩේ මේ ලංකාවේ සිද්ධ වෙන්නේ. මම මේ කියන්නේ නිරෝධ සමාපත්තිය කියලා කියනවා. ඊට පස්සේ ඒක මොකද? අසග්ඤ සමාධිය වඩලා. දැන් ඔහොම භාවනාවද බුදු පියාණන් වහන්සේ මේ දේශනා කළා. මම උපමාවක් එක්ක ඔබට කියනවා දැන් මේ කාරණා. බුදු පියාණන් වහන්සේගෙන් එක්තරා දෙවියෙක් ඇවිල්ලා මනෝ නිවාරණ සූත්‍රයේ දේවතා සංයුක්තයේ, සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ මනෝ නිවාරණ සූත්‍රයේ එක්තරා දෙවියෙක් ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා, භාගතුන් වහන්ස නිවුණු දිසා කුමක් කළ යුතුද? එනේන සියලු අරමුණු බැහැර කිරීම නේද?
නිවන් මඟ වැඩීමේදී සිද්ධ වෙන්නේ. බුදු පියාණන් වහන්සේ අහන කවරෙක්ද දේවතා හිම ධර්මයක් දේශනා කළේ? එනේන සියලු අරමුණු බැහැර කරන්න කියලා කවුද කිව්වේ? එහෙම නිවන් මඟක් කොහෙද තියෙන්නේ? එහෙනම් මොකද? යමකින් යමකින් අකුසලයට හේතු ප්‍රත්‍ය වේද? එම අරමුණු බැහැර කරා. යමකින් යමකින් කුසලයට හේතු ප්‍රත්‍ය වේද? එම අරමුණු පිළිගන්න, වඩන්න, වර්ධනය කරගන්න. එහෙනම් යමකින් යමකින් අකුසලයේ වැඩෙනවා නම් ඒ අකුසලයට හිත කරවන්නා වූ ප්‍රත්‍යයෙන් හිත නිදහස් කරන්න, හේතුන්ගෙන් හිත නිදහස් කරන්න. යමකින් යමකින් කුසලයේ වැඩෙනවා නම් කුසලයට හිත කර ප්‍රත්‍යයන් ඇසුරු කරන්න, දිගින් දිගට වර්ධනය කරගන්න. සුද්ධ සිංහලෙම කිව්වොත් අකුසලය පහකරන්න කුසලය වර්ධනය කරගන්න කියලා බුදු පියාණන් දේශනා කළේ. දැන් අර ක්‍රමයට ගියාම මොකද වෙන්නේ? අකුසලයත් පහ වෙනවා, කුසලයත් පහ වෙනවා. උපමාවක් කියන්න. එක්තරා ගෙයක් තියෙනවා. මේ ගෙදරට සතුරුත් වෙනවා, මිතුරුත් වෙනවා. මිතුරු ඇවිල්ලා මේ ගෙදර අභිවෘද්ධිය ඇති කරනවා, සතුරු ඇවිල්ලා මේ ගෙදර විනාශය ඇති කරනවා, පරිහානිය ඇති කරනවා. ඊට පස්සේ මේ ගෘහපතියාට උවමනාවක් ඇති වෙනවා, මේ ගෙදර පරිහානියෙන් මුදවලා අභිවෘද්ධිය කරා රැගෙන යන්න. එතකොට එයා මොකද කරන්නේ? එයා කරන්නේ එතකොට මේ ගෙදරට දැන් සතුරුත් වෙනවා, මිතුරුත් වෙනවානේ. මේ දෙපිරිසකින් එක පිරිසක් නවත්තන්න ඕන, එක පිරිසකට ඉඩ හරින්න ඕන. ඒ තමයි මිතුරන්ට එන්න ඉඩ හරින්න ඕන, සතුරන්ට එන්න තියෙන අවකාශ වළක්වන්න ඕන. එනිසා මේ ගෘහපතිය මොකද කරන්නේ? මුරකාරයෙක් මෙන්න මේ ගෙදරට පනවනවා. මුරකාරයෙක් තියෙනවා දොරටුපාලේ. දැන් කල්පනා කරන්න මෙහෙම, අර ජාතියේ භාවනාව ප්‍රගුණ කරපු ඒ වගේ අදහසක් දරන දොරටුපාලේ තමයි ඉන්නේ උතෙන්ට. දැන් මොකද වෙන්නේ? එනේන මිනිහා එළවනු. ගෙදරට එනේන මනුස්සයා මේ දොරටුපාලේ අඥාන මිනිහෙක් වුණොත් මේ දොරටුපාලයා මොකද කරන්නේ? ගෙදරට එන සතුරවත් එළවනවා, මිතුරවත් එළවනවා. දැන් මොකද වෙන්නේ? ගෙදර එකම තැන පවතිනවා. කොහොමද? ගෙදර පරිහානියකුත් නැහැ, දියුණුවකුත් නැහැ. වෙනසක් වෙන්නේ. පරිහානියක් නැහැ, දියුණුවක් නැහැ. ඒ වගේ දැන් මේ චිත්තානුපස්සනා යටතේ ඔබ දැනගන්න ඕන විශේෂම භාවනාවක් මම මේ ඔබට පැහැදිලි කරන්න. මොකද මෙන්න මේවා තමයි දැනගන්න ඕන චිත්තානුපස්සනා යටතේ. නැත්නම් නිකම්ම නිකම් මේ වචන ටිකක් දැනගන්න එක නෙමෙයි ධර්මයේ කියන්නේ. ගොඩ දෙනෙක් මේ කියන ව්‍යසනයට අද වෙනකොට ගොදුරු වෙලා ඉන්නේ. බෞද්ධයෝ කියන පිරිස් මෙන්න මේ භාවනාව වඩනවා. එයාලට කියලා තියෙන මොකද්ද? එනේන අරමුණු බැහැර කරන්න, කුසල අරමුණුත් බැහැර කරන්න, අකුසල අරමුණුත් බැහැර කරන්න. මොකුත්ම හිතන්න එපා, මොකුත්ම නොහිතා ඉන්න කියලා. ඔන්න භාවනාව. දැන් මේ බුදු පියාණන්ගේ දේශනාවද කියලා මම ඔබට පෙන්නන්නේ. මේ සතර සතිපට්ඨාන ඇසුරෙන් මේ දේශනා කරන්නේ. එතකොට උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ ධර්මයේද කියලා ඔබ බලන්න ඕන. සමහර මිනිස්සුන් අහිංසක මිනිස්සුන් පාලිත් බෑ, සිංහලත් බෑ. මොකද අපේ මේ සමහරලාට මේ ත්‍රිපිටක ග්‍රන්ථවල තියෙන වික්‍ර සිංහලයට උන්ට තේරෙන්නේ නැහැ කියෙව්වට. පාලි කොහොමවත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒ අසරණ මිනිසයන්ට ඕන බොරුවක් කිව්වොත් මිනිස්සු පිළිගන්නේ. වයසක උපාසක අම්මලා අර එහෙම එකතු කරගෙන ওই භාවනා කරනවා. කරලා ඒ මිනිසුන්ගේ ජීවිතේම නරකාදියක් කරලා තියෙන දැන් මේ වෙනකොට. එහෙම කීප දෙනෙක් අපිට මුණ ගැහුණා. ඒ මිනිස්සු ඉන්නේ මානසික වශයෙන් නරකාදියක. ඇයි එහෙම කියන්නේ? මහා දෘෂ්ටි අගාධයක ඉන්නේ, දෘෂ්ටි කාන්තාරයක ඉන්නේ, දෘෂ්ටි ප්‍රපාතයක ඉන්නේ. මැරුවත් ඒ දෘෂ්ටි අතහරින්නේ නැහැ කියන තැන ඉන්නේ. මොකද ලාමක පහත් රාගදේශ මෝහයන්ගෙන් යුක්ත සත්වයට උත්තරී මනුෂ්‍ය ධර්ම පවරලා එදයින් පස්සේ ආයේ සිත කොට ගන්න බෑ. ලාමක රාගදේශ මෝහ සහිත ඒ අඥාන සත්වයාට උත්තරී මනුෂ්‍ය ධර්මයක් පනවලා එදාට මොකද වෙන්නේ? ඒ තුච්ච නිඳ සිත දැනගන්නවා මෙන්න මට ලැබෙන්න ඕන ඉහළම අවස්ථාව ලැබිලා තියෙන්නේ. මොකද දැන් මේ සිත හොඳටම රැවටිලා තියෙන්නේ, මේ සත්‍ය හොඳටම රැවටිලා තියෙන නිසා මොකද වෙන්නේ? මේ සත්‍යයට සංසාරෙන් ආ ගැලවීමක් නැහැ. ඒ නිසා ඒ සත්‍ය එහෙම විනාශ වෙනවා, නිරේටම යනවා, හතර පායටම යනවා. ඒ නිසා සිත මොකද කරන්නේ? මේ දෘෂ්ටි අත්හරින්නම දෙන්නේ නැහැ. සත්පුරුෂයෙක් පේන්න බෑ එදාට අසත්පුරුෂයෙක්. හැබැයි කතා කරන්නේ උන් නිවන ගැන, කතා කරන්නේ විමුක්තිය ගැන, කතා කරන්නේ නිරෝධ සමාපත්තිය ගැන. හැබැයි ඇතුලේ දුර්ධාන්ත අසත්පුරුෂයෙක් ජීවත් වෙන්නේ. ඇයි ඒ? අසත්පුරුෂ ලාමක රාගදේශ මොහ සත්‍යයට උත්තරී මනුෂ ධර්මයක් පනවලා. කවුද? අසත්පුරුෂ මිනිහෙක් විසින්. ඒ ගිහියෙක් වෙන්නත් පුළුවන්, පැවිද්දෙක් වෙන්නත් පුළුවන්. කවුද කින්ද බන්ද කියලා අපි හොයන්නේ නැහැ. අපිට මේ පුද්ගලය පිළිබඳ, සත්‍ය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි අපිට තියෙන්නේ. අපිට තියෙන එකම එක ප්‍රශ්නයයි ඒ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේද නැද්ද කියන එක විතරයි.
එච්චර අපිට තියෙන ප්‍රශ්න. එතකොට දැන් අන්න අර බලන්න අර ගෙදර මුරකාරයා අර ජාති අඥානෙක් වුණ මොකද කරන්නේ? ගෙදරට එන සතුරාවත් එලවනවා මිතුරාවත් එලවනවා. සතුරාව එලවන්න නිසා ගෙදර පරිහානියක් වෙන්නේ නැති බව හැබෑව. හැබැයි මිතුරාව එලවන්න නිසා ගෙදර දියුණුවක් වෙන්නේ නැහැ. එතනම ඒ ගෙදර හැම එකතැනම පවතින. ඔය අසඥ භාවනාව වැඩුවාම ඉන්නේ ඒකමයි. අසඥ භාවනාව වැඩුවාම මොකද වෙන්නේ? අකුසලයන් රැස් වෙන්නේ නැති බව හැබෑව. ඒ වගේම කුසලයේ වැඩි නැති නිසා අනුසයන් එහෙම්මම තියෙනවා. අකුසලයන් වැඩෙන්නේ නැහැ, කුසලයන් වැඩෙන්නේ නැහැ. ඒ මට්ටමේ මෙහෙම තිබිලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් ගිහිල්ලා උපදිනවා අසඥ සත්‍යය කියන බ්‍රහ්මතලයේ. ගිහිල්ලා මහා කල්ප 500ක් මහා නිද්‍රාවකට පත් වෙලා සංසාරේ මහා කල්ප 500ක් ගත කළා තමයි අතුණින් එහාට ගැලවිලා ඉන්නේ. නිවනක් නෙවෙයි, නිවන නෙවෙයි. නිවන කියලා අතීතයේදී මිනිස්සු බමුණු එක එක ඍෂිවරු තාපසය රැවටල හිටපු අවස්ථාවක් තියෙනවා නිවන කියලා. නිද්‍රාවට නිවන කියනවා නම් එහෙනම් අපි හැමදාම රැයට නිවන් දකින්න. නිවන කියන්නේ නිද්‍රාවකටම. ඒ නිසා ඔය විදිහට නිවන විග්‍රහ කරනකොට ඔකට අහුවෙන පිරිසකුත් තියෙනවා. ඒකට හේතුව අසත්පුරුෂ කම්මයි. වෙන මොකක්වත් නෙවෙයි, විමර්ශනය කරන්න කැමැතිම නේ. ඒ නිසා ඕන බොරුවකට අහුවෙන. එතකොට එහෙනම් දැන් අර ගෙදර දියුණුවක් ඇති වෙන නම් මොකද්ද වෙන්න ඕන? සතුරාව එලවන්න ඕන, සතුරාව පළවා හරින්න ඕන, මිතුරාව ගෙට ගන්න ඕන. සතුරාව පළවා හරින්න ඕන, මිතුරාව ගෙට ගන්න. දැන් බලන්න අපි මේ ශරීරය ගත්තොත් මේ ශරීරයේ පැවැත්මට අපි නිරන්තරයෙන් ක්‍රියාවක් කරනවා. ඒ තමයි අපිරිසුදු වාතය පිට කරනවා, පිරිසුදු වාතය ඇතුළට ගන්න. දැන් යම් මිනිසෙක් ඔය දෙකම නොකර හිටියොත් මොකද වෙන්නේ? අපිරිසුදු වාතය පිට කරන්නේ නැහැ, පිරිසුදු වාතය ඇතුළට ගන්නෙත් නැහැ. පුපුරලා මැරෙන්නේ. වැඩි වෙලා කැන්ඩි ඉස්සෙල්ලා. එහෙනම් මෙතනක් තියෙනවානේ, ඇසුරු කළයුත්තක් තියෙනවා, ඇසුරු නොකළයුත්තක් තියෙනවා. සේවිතබ්බ නසේවිතබ්බ, කරණීය අකරණීය, දයතානුපස්සන සූත්‍රය. එහෙනම් කුසලය ඇසුරු කළයුතුයි, කරණීය, කරණීය ධර්ම කුසලය. අකුසලය ඇසුරු නොකළයුතුයි, අකරණීය ධර්ම. එහෙනම් ඔන්න ඕක තේරුම් ගන්න බැරි වුණොත් චිත්ත භාවනාව කවදාවත් වැඩින්නේ නැහැ. මොකද භාවනාව කියලා කියන්නේ මෙහෙම එකක් කියලා හිතාගෙන ඇස් දෙක වහගෙන මොකුත්ම හිතන්නේ නැතුව ඉන්නවා, හිත හිස් කරන්න කියන්නේ. එහෙම හිත හිස් කරන්න පුළුවන්. එහෙම හිත හිස් කරන්න කියලා තමයි අසක්ඤ සමාධිය වැඩිලා අන්තිමට සංසාරේ අනාථ වෙන්නේ. එසා පින්වතුනි, එහෙම චිත්ත භාවනාව බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ අර දෙවියටත් කිව්වේ මනෝ නිවාරණ සූත්‍රයේදී. දෙවතාව යමකින් යමකින් අකුසලයේ රැස් වේද, අකුසලයේ වැඩේද, අන්‍ය ධර්මත් හරින් යමකින් යමකින් කුසලයේ වැඩේද, කුසලයේ පූර්ණ වේද, ඒ ධර්ම අනුගමනය කරා. දැන් බලන්න ඒකම නිවේද මේ තියෙන්නේ කියලා. දැන් අපිට බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඉද බික්කවේ බික්කු සරාගං චිත්තං, සරාගං චිත්තන්ති පජානාති, වීතරාගං චිත්තං, වීතරාගං චිත්තන්ති පජානාති යන දවසේ. දැන් මේ විදිහට දේශනා කළ එක යට තියෙනවා මෙන්න මෙහෙම. කොහොමද? මෙන්න මේ විදිහට සඳහන් වෙන්නේ, ඉති අජ්ජත්තං වා චitte චිත්තානුපස්සේ විහෙරති, බහිද්ධා වා චිත්තං චitte චිත්තානුපස්සේ විහෙරති, අජ්ජත බහිද්ධා වා චitte චිත්තානුපස්සේ විහෙරති, සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති, අත්ති චිත්තාන්ති වා 50 සති පච්චුප්පට්ඨ පච්චුප්පට්ඨිතා හෝති, යාවදේව ඥානමත්තාය පටිසති මත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. ඒවම්පිකෝ භික්කවේ බිකු චitte චිත්තානුපස්සේ විහෙරති යන අදිවසේ. එතකොට මොකද්ද මේ කියන්නේ? දැන් මේ සිත සරාග සිතක්, මේ සිත වීතරාග සිතක් කියලා දැනගෙන නිකන් ඉන්න කියලා දෙයක් කිව්වේ නෑ. සරාග සිතක් නම් ඒ සිත මොකද්ද කරන්න ඕන? ඒ සමුදය ධර්මයක්. ඒ සමුදය ධර්මයේ වාය කළ යුතුයි, අවසන් කළ යුතුයි, නිරෝධ කළ යුතුයි. ඊළඟට වීතරාගී සිතක් නම් ඒ සිත පවත්වාගෙන යා යුතුයි, අකුසලය පහ කළ යුතුයි, කුසලය පවත්වාගෙන යා යුතුයි. එහෙනම් අකුසලය පහ කරන්න, කුසලය පවත්වාගෙන යන්න කියලා බුදු පියාණන් වහන්සේ මේ චිත්තානුපස්සනාවේදී දේශනා කරන අනුකුත් අනුපස්සනාත් ඒ විදිහම තමයි. එහෙනම් සරාගං චිත්තං කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ කාමසිත, කාමයේ ඇසුරු කරන සිත්. වීතරාගං චිත්තං කියලා කියන්නේ මොනවද? නෙක්ඛම්මේ ඇසුරු කරන සිත්. කාමයේ ඇසුරු කරන සිත්,
කාමෙන් වෙන්වන සිත්. එහෙනම් කාමයේ ඇසුරු කරන සිත පහ කළ යුතුයි. කාමෙන් වෙන්වන සිත ඇසුරු කළ යුතුයි. කාමයේ සොයන සිත පහ කළ යුතුයි. කාමෙන් වෙන්වන සිත පවත්වාගෙන යා යුතුයි. එහෙනම් අනිචිත්තානුපස්සනාවේදී මුලින්ම දකින අනුපස්සනාවක් ඒක. එහෙනම් ඒක නයි අමුතු විග්‍රහ කරන්න ඕනේ නැහැ. මොකද ඒ කාමයේ සහ නෙක්ඛම්මයේ කියන ස්වභාවයන් ඔබ දැන් හොඳට අවබෝධ කරන් තියෙන නිසා ඒ අසුරෙන් ඔබට දකින්න පුළුවන්. දැන් ඉස්සෙල්ලත් පැහැදිලි කරේ ඒක තමයි. අසාදානුපස්සනාවයි ආදීනානුපස්සනාවයි කියලා. අසාදානුපස්සනාව කියලා කියන්නේ ඔය සරාග චිත්ත. ආදීනානුපස්සනාව කියලා කියන්නේ විතරාග චිත්ත. එහෙනම් එතනදී අනුසාරයෙන් ඒ චිත්ත දෙකේ වෙනස දැනගන්න ඕන. අසාදානුපස්සනාවේ මිදෙන්න ඕන, කියන්නේ සරාග චිත්තේ නිදහස් වෙන්න ඕන, විතරාග චිත්තේ පවත්වාගෙන යන්න ඕන. එතකොට තමයි නිවන පූර්ණ වෙන්නේ. ඊළඟට සදෝසං වාචිත්තං සදෝසං චිත්තං චිත්තං ච පජානාති විත දෝසං වාචිත්තං විත දෝසං චිත්තං ති පජානාති. ඒ කියන්නේ ද්වේෂ සහගත සිතක් නම් ඇති වෙලා තියෙන්නේ. එහෙනම් ඒකත් දැනගන්න ඕන මේ ද්වේෂයේ සහිත සිතක් කියලා. ඊළඟට දැනගන්න ඕන ද්වේෂයෙන් වෙන් වෙච්ච සිතක් විත දෝසං කියලා කියන්නේ මෛත්‍රී චිත්තයක්. මෛත්‍රී චිත්තයක් නම් මේ චිත්‍රය මෛත්‍රී සහගතයි කියලා දැනගන්න ඕන. එහෙනම් එතනදි අන්න ද්වේෂ චිත්තය පහ කරන්න ඕන, මෛත්‍රී චිත්තය පවත්වාගෙන යන්න ඕන. හැමතිස්සෙම අකුසලයේ පහ වෙන්න ඕන, කුසලයේ වැඩෙන්න ඕන. කුසලස උපසම්පදා. එතකොට දැන් සචිත් දැන් මේ විදිහට රාග දේශ මොහ සිත් හටගත්තහම ඒ සිත රාග සිතක්ද, ද්වේෂ සිතක්ද, මොහ සිතක්ද කියලා තේරුම් ගැනීමේ ශක්තිය තියෙන්න ඕන. ඒ වගේම වීත රාග, වීත දෝෂ, වීත මොහ සිතක් ඇති වුණොත් ඒ සිත එබඳු ආකාරයේ සිතක්ද කියලා තේරුම් ගැනීම හැකියාව තියෙන්න ඕන. අපි සරාග චිත්තය කියලා කියන්නේ අන්න අර කාමයේ සොයන සිත්වලට. විතරාග චිත්තය කියලා කියන්නේ කාමෙන් වෙන් වියත් නෙක්ඛම්මයේ සොයන සිත්වලට. ඊළඟට සදෝෂ චිත්තය කියලා කියන්නේ දේශයෙන් ගැටෙන සිත්වලට. විත දෝෂ චිත්තය කියලා කියන්නේ මෛත්‍රියෙන් යුක්ත සිත්වලට. එතකොට මෝහ සමෝහ චිත්තය කියලා කියන්නේ මෝඩකම, අහංකාරකම, මානිය ආදී ඒ මෝහ ලක්ෂණ පල කරන සිත්වලට. අමෝහ චිත්තය කියලා කියන්නේ ප්‍රඥාව පෙන්වුම් කරන සිත්වලට, ප්‍රඥාන් යුක්ත සිත්වලට. එහෙමනම් මෙන්න මේ විදිහට මෙන්න මේ සිත්වල ප්‍රභේදය දැනගන්න ඕන. දැන් ඔතනදිත් සරාග චිත්තය කියන්නේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සරාග චිත්තය කියන එකත් කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි දැන් සුගතියට යන්න උපකාර වෙන සිතක් තියෙනවා, දුගතියට යන්න උපකාර වෙන සිතක් තියෙනවා. සුගතියට යන්න උපකාර වෙනවා අලෝභ චිත්තය, දුගතියට යන්න උපකාර වෙනවා ලෝභ චිත්තය. ලෝභ සිතින් පාප ක්‍රියාවල නිරත වෙනවා, අලෝභ සිතින් පුණ්‍ය ක්‍රියාවල නිරත වෙනවා. මේ දෙකටම අවිජ්ජාව මුල් වෙන නිසා අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා ගොඩනගෙන සංඛාරයන් තුල ලෝභ අලෝභ කියන සිද්දකම පෙන්වුම් කරනවා. ලෝභ සිතින් අපුඤ්ඤාභි සංඛාර වඩනවා, අලෝභ සිතින් පුඤ්ඤාභි සංඛාර වඩනවා. එහෙනම් මෙන්න මේ සිද්දකෙන් පොදු ස්වභාවය තමයි කොමත් මේ සිද්දකෙන් පොදු ස්වභාවයක් තියෙනවා. පොදු ස්වභාවය තමයි මේ සිද්දකම සොයන්නේ ආශ්වාදේ. මේ සිද්දකම ආස්වාදයේ සොයන්නේ. ඒ සිත් තමයි ඔය දැන් සිත් විග්‍රහ කරද්දී ඉස්සරහට කාමාවචර සිත් ගැන විග්‍රහ කරද්දී ඔබට දැනගන්න ලැබෙනවා. කාමාවචර සිත් අටක් තියෙන අකුසල සිත්. ඊතුරු විපාක වශයෙන්, ක්‍රියා වශයෙන් සහ අසංකාර සසංකාර වශයෙන් යන ආදී වශයෙන් විග්‍රහ ඥාන සම්ප්‍රයුක්ඥාන විප්‍රයුක්ත යන ආදී වශයෙන් විග්‍රහ කරනවා සිත් එක්ක කුසල සිත් 24ක් තියෙනවා, අකුසල සිත් 8ක් තියෙනවා. දැන් ගැන එදාට විග්‍රහ කරගමු. දැනට නිකන් අපි දල වශයෙන් දැනගැනීමක් කරන්නේ මේ දහම් කාරණාවට අදාළව. එහෙමනම් මෙන්න මේ ලෝභ සිත් සහ අලෝභ සිත් නැත්තම් ඒ කාමාවචර කුසල සහ අකුසල කියන සිත් දෙකෙන්ම සිද්ධ කරන්නේ එකම දෙයයි. ඒ තමයි ආස්වාදයේ සොයන එක. කාමාවචර අකුසල සිත් වලින් කරන්නේ පාප ධර්මයන් තුලින් ආස්වාදයේ සොයන එක.
උදාහරණයක් ගත්තොත් කාම මිත්‍යාචාරය තුළින් ආස්වාදය සොයන්නේ කාමාවචර අකුසල සිත් වලින්. කාම මිත්‍යාචාරයෙන් ආස්වාදය සොයන්නේ කාම මිත්‍යාචාරය තේරුම් ගන්න බැරි වෙන්නේ ඒ කාමාවචර අකුසල සිතට. එහෙනම් ඒ කාමාවචර අකුසල සිතින් යුක්තව කාම ආස්වාදය සොයද්දී නිරායාසයෙන් මේ සිත යොමු වෙන්නේ අකුසලයේ දිහාටමයි. ඒ නිසා ඒ සිතෙන් තමයි කාම මිත්‍යාචාරය සිද්ධ වෙන්නේ. එහෙනම් කාමාවචර කුසල සිත් තියෙනවා. අන්න ඒවෙන් තමයි කාම සමාචාරය හැසිරෙන්නේ. එතකොට මේ ලෝකේ සම්මත විදිහට පිළිගත් විදිහට නිවැරදි විදිහට කාම සමාචාරය දෙන කෙනෙකුත් ඉන්නවා. කාමයන් හි ආස්වාදය විඳින කෙනෙකුත් ඉන්නවා. ඒ වගේම තමයි අසම්මත විදිහට අදහැමි විදිහට මිලේච්ඡ විදිහට වර්ධ සහගත ආකාරයෙන් කාමයේ හැසිරෙන කෙනෙකුත් ඉන්නවා. එහෙනම් අර කාම සමාචාරය තමයි අර කාමවචර කුසල සිත් මගින් සිද්ධ කරන දේ. කාම විසමාචාරය කියන්නේ කාමවචර අකුසල සිත් මගින් සිද්ධ කරන දේ. එහෙනම් මෙන්න මේ සිත් දෙකෙන්ම කරන්නේ එකම දෙයයි. එකම දෙයයි තමයි ආස්වාදි සොයීම. එක්කෙනෙක් කාම මිත්‍යාචාරයෙන් ආස්වාදි සොයනවා, අනෙක් කෙනා කාම සමාචාරයෙන් ආස්වාදි සොයනවා. මේ දෙන්නම කරන්නේ එකම දේ. මොකද්ද? හැකන නාසය දිවසාරය මාස පිනවීම. එහෙනම් ඇහැකන නාසය දිවසාරී මනස පිනවීම කියන මෙන්න මේ කාර්තව්‍යයේදී එක පිරිසක් කාමාවචර කුසල සිත් වලින් ක්‍රියාත්මක වෙද්දී අපි ඒවට පුඤ්ඤාවිසංකාර කියනවා. කාමාවචර අකුසල සිත් වලින් ඒ කටයුතු සිද්ධ වෙද්දී අපි ඒකට අපුඤ්ඤාවිසංකාර කියනවා. තව පුඤ්ඤාවිසංකාරයේට රූපාවචර කුසලයත් අයිති වෙනවා. ඒ ගැන වෙනම පසුව විග්‍රහ කරමු. එතකොට එහෙනම් පින්වත්නි ඔන්න දකින්න ඕනේ එහෙනම් සරාග චිත්තය කියලා කියන්නේ ඔන්න ඔය කාමාවචර සිත්. කාමයේ අසුරු කරන සිත්. එහෙනම් ඔන්න ඔය කාමයේ අසුරු කරන සිත් දෙකේ පොදු ලක්ෂණය තමයි ආස්වාදයේ සෙවීම. එහෙනම් අර කාමාවචර අකුසල සිත් වලට තමයි අපි සාමාන්‍ය වහරිදි ලෝභ සිත් කියන්නේ. කාමාවචර කුසල සිත් වලට තමයි අලෝභ සිත් කියන්නේ. හැබැයි ලෝභාලෝභ කියන මේ සිත් දෙකේම පොදු ස්වභාවය වෙන්නේ ආස්වාදයේ සෙවීම නිසා මේ දෙකටම මේ කාමාවචර අකුසල සිත් වලටත් කාමාවචර කුසල සිත් වලටත් පොදුයි අපි කියනවා පොදුවේ කියනවා රාග සිත් කියලා. එහෙනම් તો රාග සිත කියලා වෙනම එකක් නෑ. රාගසිත කියලා කියන්නේ කාමාවචර සිත් වලටම පොදු නමක්. කාමාවචර කුසල අකුසල සිත් ප්‍රභේද දෙකටම පොදුවේ කියනවා සරාග චිත්ත කියලා. මොකද මේ දෙකේම පවතින ආස්වාදය අසුරු කිරීමේ ස්වභාවය. ඒ අර්ථයෙන් තමයි සරාග චිත්ත කියන්නේ. එහෙනම් ඒ කාම විසමාචාර සමාචාර කියන දෙකෙන්ම නිදහස් වෙච්ච කාමෙන් වෙන්වන නෙක්ඛම්ම චිත්තයට කියනවා වේතරාග චිත්තය කියලා. එහෙනම් ඔබ තුල යම්කිසි සිතක් හටගත්තාම ඒක ඔන්න ඔය අනුසාරයෙන් දැනගන්න ඕන සරාග චිත්තයක් නම් ඒ සරාග චිත්තය අකුසල චිත්තයක්ද කාමාවචර අකුසල චිත්තයක්ද කාමාවචර කුසල චිත්තයක්ද කියලා තේරුම් ගැනීම හැකියාව තියෙනවා. දැන් ඒකෙදි පැහැදිලි කරන්න ඕන කාරණාවක් තියෙනවා. සෝවාන් ඵල ලාභියෙක් තුල ඔන්න ඔය කාමාවචර අකුසල සිත් 8න් 4ක් දුර වෙලා යනවා. ඒ 4 තමයි ඉස්සෙල්ලත් පැහැදිලි කළේ සෝමනස්ස සාගත දෘෂ්ටි සම්ප්‍රයුක්ත අසංකාරික සිත සෝමනස්ස සහගත දෘෂ්ටි සම්ප්‍රයුක්ත සසංකාරික සිත උපේක්ෂා සහගත දෘෂ්ටි සම්ප්‍රයුක්ත අසංකාරික සිත උපේක්ෂා සහගත දෘෂ්ටි සම්ප්‍රයුක්ත සසංකාරික හිත කියන මෙන්න මේ සිත් හතර. මේ හිත් හතර කාමාවචර අකුසල සිත් මේ හතරම සෝවාන් ඵලෙ දුරු වෙනවා. හැබැයි මෙතනින් එහාට තව සිත් හතරක් තියෙනවා. සෝමනස්ස සහගත දෘෂ්ටි විප්‍රයුක්ත අසංකාරික සිත සෝමනස්ස සහගත දෘෂ්ටි විප්‍රයුක්ත සසංකාරික සිත උපේක්ෂා සහගත දෘෂ්ටි විප්‍රයුක්ත අසංකාරික සිත උපේක්ෂා සහගත දෘෂ්ටි විප්‍රයුක්ත සසංකාරික සිත කියන මෙන්න මේ හිත් හතර. ඒ හිත් හතර ඉතුරු. ඒ හිත් හතර අනාගාමී ඵලය දක්වාම පවතින. එහෙනම් අන්නේ හිත් හතර ඒ අකුසල හිත් හතර සෝවාම්පල්ලාභියාට සකදාගාමි ඵලලාභියාට ඒ වගේම අනාගාමික මාර්ග අනුගාමිකයාටත් අනාගාමි මාර්ග අනුගාමිකයාටත් උරුමයි. එහෙනම් අනාගාමි ඵලයේ තමයි හිත් හතර දුරු වෙන්නේ. ඒ කියන්නේ එහෙනම් කාමයෙන් සිද්ධ වෙන අකුසල් අනාගාමි ඵලයේ දක්වාම සිද්ධ වෙනවා. කාමචර සිත් නිසා. එහෙනම් ඔන්න ඔය සිත් වලට තමයි සාරාග චිත්ත කියන්නේ. එහෙනම් ඔන්න ඔය සිතක්ද ඇති වුනේ. කාමාවචර දැන් වෙනසකට තියෙන්නේ ඒ කාමාවචර හිත් හතරේ සෝවාන් ඵලලාභියාගේ ඉඳලා අනාගාමි ඵලලාභිය දක්වාම පහළ වෙන ඒ කාමාවචර සිත් හතරේ අකුසල සිත් හතරේ දෘෂ්ටි නැති නිසා දෘෂ්ටි ඇදිලා නැති නිසා ඒවා මහා බරපතල භයානක අකුසල හිත් හැටියට ගණන් ගන්නේ නැහැ.
නමුත් ඒවා උපන් තැනක දුක පිණිස පවතින ප්‍රවෘත්ති විපාක ඇති කරන සිත් ප්‍රතිසන්දියකට හේතු වෙන්නේ නැහැ. ඒ නිසාම සෝවාන් පල්ලාභියාගෙන් සකදාගාම පල්ලාභියාගෙන් ආදී ඒ මාර්ගඵලලාභීන් සිදුවන කුසල් උපන් තැනක සුගතියක ප්‍රවෘත්ති විපාක පිණිස ප්‍රවෘත්ති විපාක වශයෙන් දුක ගෙන දෙනවා. ඉතින් විවිධාකාර දුක් ගැහැට කරදර බාධක දුෂ්කරතා අවමන් නින්දා සිත්තවල ඇතිකරන්න ඒ කර්ම විපාක හේතු වෙනවා. නිරේ උපද්දන්න සතරපාය උපද්දන්න හැකියාවක් සිත්තවලට නැහැ. ඒ අර්ථයෙන් ඔහු සතරපායෙන් නිදහස්. ඉතින් එහෙනම් අන්න සෝවාන් පල්ලාභියක ඉඳලා මග වඩද්දී මෙන්න මේ ඇතිවන රාගසිත මේ කාමාවචර අකුසල සිතක්ද මේ කාමාවචර කුසල සිතක්ද කියලා දැනගැනීමේ හැකියාව තියෙන්න ඕන. එහෙම නැත්නම් සරාගචිත්‍ය අඳුර ගන්න බෑ. එහෙනම් ඒකටයි බනහන්න කියන්නේ. දැන් පේනවා ඇති ඔබට මාතෘකාව විතරක් අහලා මේක තේරුම් ගන්න බෑ. මුළු සමස්ත ධර්මයේම පිරිසිදු දකින්නකොට ඒකටයි කල්යාණ මිත්‍ර සම්පත්‍ය අවශ්‍ය වෙන්නේ. ධර්ම දේශනාව බහුල කරගන්න ඕන කියුවේ. දැන් ධර්ම දේශනාව නිකන් අල්ප වශයෙන් නම් කියන්නේ ඉඳ හිට බණක් දෙකක් අහලා නම් මේ ධර්ම එහෙම තේරුම් ගන්න බෑ. මේ ධර්මයන් බහුලව ඇසුරු කළ යුතුයි. සත්පුරුෂ සංසේව සද්ධම්ම සවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මාන්දම් පටිපත්‍යා ඉමේකෝ භික්කවේ ධම්මා බහුතා බහුලීකතා සෝතාපට්ටි ඵල සච්ච ක්‍රියා සංවත්තන්ති. සෝතාපට්ටි ඵල සකදාගාමී ඵල අනාගාමී ඵල අරහත් ඵල සච්ච ක්‍රියාය සංවත්තන්ති කියලා බුදු පියාණන්සේ දේශනා කරනවා සෝතාපට්ටි සංයුත්තේ ওই සූත්‍ර හතරක. එතකොට එනම් බහුලවම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. එතකොට තමයි මේ ධර්ම අවබෝධය ළඟා වෙන්නේ. නැත්නම් නිකන් මාතෘකාව දැනගත්තට සරාග චිත්තය කියන්නේ කුඩ පිම්බල බල තමයි ඉඳ වෙන්නේ. සරාග චිත්තය කොහොම අඳුර ගන්නද එහෙමනම්? ඒ කාමාවචර අකුසල සහ කුසල චිත්තවල තියෙන ලක්ෂණ තේරුම් ගන්න නැතුව කොහොමද සරාග චිත්තය අඳුර ගන්න? ඒකයි මම කිව්වේ මේ ධර්මය එක දේශනාවකින් දෙකකින් අවසන් වෙන එක නෙවෙයි. දැන් ඉදිරියේදී මේ සතර හතිපට්ඨාන ඉවර වුණාට පස්සේ නාම රූප පරිච්ඡේදයේ දේශනාවෙන් දුන්නු. ඊට පස්සේ තමයි සිත්වල ප්‍රභේද කරන්නේ හොඳින් අඳුර ගන්න පුළුවන් ඉන්නේ. හොඳට මතක තියාගන්න නැවතත් මං සිහි කරනවා මග වැඩිම කියන එකක් මග වැඩෙන්නට ඉඩහැර ලැබීම කියන්නේ තව එකක්. කෙනෙක් අවබෝධයෙන් මග වඩනවා කියන්නේ කෙනෙක් નિરાයාසයෙන් මග වැඩෙන්නට ඉඩහැර තබනවා කියන්නේ කාරණා දෙකක්. දැන් අපි ගමනක් යනකොට අපට පුළුවන් ඕනම් පයින් යන්නේ ගමන. සතපොම් 10ක් දිග දුර ගමන. පයින් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් වාහනයක යන්න. දැන් පයින් යන එකයි වාහන යන එකයි එක වගේ නෙවෙයි දෙකක්. මොකද පයින් යන්න විශේෂ ශිල්පයක් ශාස්ත්‍රයක් ප්‍රගුණ කරන්න අවශ්‍ය නැහැ. ඔය යන්නයි තියෙන්නේ. හැබැයි වාහනේ යනවා නම් ඒ වාහනේ පදවන ආකාරයේ හොඳට ප්‍රගුණ කරන්න ඕනේ. නිකරුණේ නිකන් යන්න බෑ. පයින් යන වගේ වාහනයක යන්න බෑ. වාහනේ පදවන හැටි එහි දෙන යාන්ත්‍රික ක්‍රියාවලිය තාක්ෂණික ක්‍රියාවලිය කාර්මික ක්‍රියාවලිය ඔක්කොම දැනගන්න ඕනේ. නැත්තම් බෑනි වාහනේ පදවන් යන්න. එහෙනම් අන්නර අල්ප වූ ඥානයකින් එහෙම නැත්තම් ශ්‍රද්ධා විර සසමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන ඒ දුර්වලකම් මත මග වැඩෙන්නට ඉඩහැර තබලා තමන් එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු වලත් නිරත වෙන ගමන් ආශාවදයක් භුක්ති විඳින ගමන් ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා හිතමුකෝ. එහෙම කෙනෙක්ගේ ගෘහවාසයේ ඒ කටයුතු වලත් නිරත වෙලා කාර්යබහුල ජීවිතයක් ගත කරන ගමන් හෙමින් හෙමින් මඟ වඩනවා කියන්නේ හැරීට පායින් යනවා වගේ ගමන. එයාට සෑහෙන කාලයක් යන්න පුළුවන් ඒ ගමන යන්නේ. එතකොට භික්ෂුව කියලා කියන්නේ අන්න යානෙන් නිර්වාණ යානෙන් ගමන් කරන කෙනා. ඒක භික්ෂුව අරිහත් ධජය දරාගෙන යානෙ ගමන් කරන යානි කතා කිව්වේ ඒක. යානයක් වශයෙන් ප්‍රගුණ කරනවා කියේ. එතකොට යානේ යනකොට එහෙම නිකන් යන්න බෑ. යානේ ප්‍රගුණ කරන්න ඕන. යානේ තියෙන යම් කිසි ක්‍රියාවලිය ප්‍රගුණ වෙන්න ඕන. නැත්නම් යානේ පදවගෙන යන්න බෑ. නැත්නම් අතරමඟ කොහේ හරි හැප්පිලා විනාශ වෙන්නයි වෙන්නේ. එහෙනම් ඒ යානේ පදවගෙන යන තාක්ෂණය තේරුම් ගත්තට පස්සේ එයාට පුළුවන් ඉක්මනින් මේ ගමන යන්න. එයාට ඉතාම අඩු කාලයක් යන ගමන යන්න. එහෙනම් අන්න ඒ අවස්ථාව තමයි මග වඩනවා කියන්නේ. අර මග වැඩෙනවා කිව්වේ පයින් යන අවස්ථාව. මග වඩනවා කිව්වේ අර යානින් යන අවස්ථාව. එහෙනම් මෙන්න මේ කාරණාව තේරුම් ගන්නවා. දැන් පයින් යන කෙනෙක්ට වාහනේ තියෙන තාක්ෂණේ වැඩක් නෑ යාද. වාහනේ කොහොමද සුක්කානම කරකින්නේ, ගියර් වැටෙන්නේ, යාන්ත්‍රික ක්‍රියාවලිය මොන වගේද, ලයිට් දාන්නේ කොහොමද යන ආදී වශයෙන් ඒක ඇතුලේ තියෙන කාරණා, ඒ වාහනේට අදාළ කාරණා එකක්වත් අර පයින් යන පුද්ගලයාට අදාළ නෑ. උඩ තියෙන හැමින් හැමින් පයින් යන.
එහෙනම් ඒ ටික දැනගන්න ඕන කවුද? අර වාහනේ යන කෙනා. ඒ වගේ මේ මග වඩද්දී මේ දහම් කොටාස ගැඹුරට 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 අභිඤ්ඤයන්ති පරිඤ්ඤයන්ති අනාදි වශයෙන් ගැඹුරින් ගැඹුරට දැනගන්න ඕන අරිහත් ඵලය දක්වාම ගමන් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්. ඉක්මනින් මග වඩන්න බලාපොරොත්තු වෙන කෙනෙක්. මේ ධර්මයේ පිළිබඳ මන අවබෝධයකින් යුක්තව මේ මග වඩන්න ඕන. හොඳටම ඒ දහම් කාරණා ගැඹුරට ගැඹුරට විමර්ශනය කරගෙන ඉමින් ඥානින් යුක්ත වෙන්න ඕන. එහෙම නැති කෙනෙක්ට මේ ජීවිතයේදීම සියලු රාග දේශ මොහොන අසන්න ඌමනායි කියලා හිතාගෙන මග වඩන්නේ නැහැ. එදිනෙදා ජීවිතේ මොකද එහෙම ඌමනාවක් තියෙනවා නම් ලෝක වැඩවලට ලෝක වැඩ පිළිවෙලට අංක එක දෙන්නේ නැහැ. ඊටාම ලෝකේ තියෙන වැඩ මොන හරි යුතුකම් වගකීම් කිය හරි ඉන්නේ ආස්වාදේ නිසානේ. ඇත්ත කතාව සිතනමැති මායාවට ගොදුරු වෙලා යම් මට්ටමකට හරි ඒ ආස්වාදේ වහලෙක් බවට පත් වෙලා තමයි අර වගේ කතාවක් කියන්නේ. මොකද යුතුකමක් වගකීමක් තව තියෙනවනේ කියලා. මරණය අවතේ කතාව කියන්නේ තමන් තුළින් දකින්න ධර්මයේ. දැන් මරණය අවත කවදාවත් කියනවද මරණය ඉස්සරහදී තව යුතුකම් තියෙන වගකීම් තියෙන ඒ නිසා මට එන්න බෑ කියේ. එහෙනම් මරණය සමාවක් ලැබෙන්නේ නැත්තම් අපි ධර්මයෙන් විතරක් සමාවක් බලාපොරොත්තු වෙනක අපේ අඥානකමනේ. තමන්ගේම නිවනනි කල් දාගන්න. තමන්ගේම නිවනි කියලා අදහස් කරන්නේ ඉතින් කොයි වෙලාවක හරි මේ සියලු කෙලෙස් නැසෙනකම් මේ සසර ගමන හේතුඵල වශයෙන් සකස් වෙනවා. ඉතින් එහෙනම් ධර්මයෙන් අපි සමාව ගන්නවා. මරණයෙන් අපිට සමාවක් නැහැ. එහෙනම් ප්‍රඥාව කියලා කිව්වේ ඇත්ත ඇති හැටියෙන් තේරුම් ගැනීමේ හැකියාව. ඒක නැත්තම් කරන්න දෙයක් නැහැ. එක එක මට්ටම් වලින් ප්‍රඥාව පිළිහිලා තියෙන්නේ. ඒ මට්ටමට තමයි අවබෝධය එන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට දැන් මේ චිත්තයන් පිළිබඳව අවබෝධය හොඳට වර්ධනය කරගෙන මඟ වඩන්න ගත්තට පස්සේ අන්න තමන්ට පුළුවන් ඒ චිත්තයන් වල ඒ විවිධත්වය හොඳින් තේරුම් ගන්න. එහෙම නොවි මඟ වඩනවා කියට එක වෙන්නේ නැති වැඩක්. එහෙනම් ওই විදිහට සරාග චිත්තයක්ද විතරාග චිත්තයක්ද කියලා ඒ මොහොතේදී දැනගන්න ඕන. සරාග චිත්තයක් නම් ඒක ඒ මොහොතේදීම අසුභානුසතියෙන් හෝ විදර්ශනාමින් හෝ පහ කරන්න ඕන. විතරාග චිත්තයක් නම් දිගින් දිගට ඒ අනුපස්සනාවෙන් යුක්තව කාලය ගෙවන්න ඕනේ කුසල අනුපස්සනාවෙන් යුක්තව. එහෙනම් දැන් මේ වෙලාව ඔබ බණ අහගෙන ඉන්නවා. දැන් මේ වෙලාවේ හොඳින් සිහි බුද්ධියෙන් යුක්තව සතියෙන් ප්‍රඥාවෙන් සති සම්පජාන්නයෙන් යුක්තව බණ අහන කෙනෙක් නම් මේ මොහොතේදී ඔබේ චිත්තසංතානිය පවතින්නේ නෙක්ඛම්ම චිත්තයක් විතරාග චිත්තයක්. මේ මොහොතේ බණ අහනක පැත්තකින් තියලා රටේ නැති කුණුහරුප දේවල් කල්පනා කර කර ඉන්නවනම් කාමච්ඡන්දේ අරමේව රස විඳපු කාමයන් අරමේව එහෙනම් මේ වෙලාවේ තියෙන සරාග චිත්තයක්. මෙතන තියෙන කාය විතරයි. සිත තියෙන කාමයේ තුල. එහෙනම් අන්න ඒක දැනගන්න පුළුවන්. ඉතින් ඒක දැනගන්නත් ඉස්සෙල්ලා ධර්මය අවබෝධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. සිත පිළිවන් චිත්තානුපස්සනාව වඩන්න බෑ මූඩේට ලෝකේ. බුදුපියාණන් වහන්සේ දේශනා කරේ මුට්ට සතියෙන් යුක්ත මනුෂයාට මං චිත්තානු චිත්ත භාවනා දේශනා කරන්නේ නැහැ කිය. ඇයි ඒ? සිත කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැත්තම් මොන භාවනාවක්ද? ඉතින් ඒක තමයි අන්තිමට පිරිසන් කොට වෙන අතර වෙන්නේ. වැරදි වැඩ කරන්න කියන්නේ නොදැන කරන්න ගිහිල්ලා භාවනා. සතර සතිපට්ඨානිය වඩන්න යනවා චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැතුව. ඉතින් කොහෙද නතර වෙන්නේ? අතර වෙන්න ඕන දන්නේ නැහැ අතර වෙනවා ඉදාට. ඉතින් එහෙනම් මෙන්න මේ විදිහට සරාග චිත්තයයි විතරාග චිත්තයයි හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට සද්දෝෂ චිත්තයයි විත දෝෂ චිත්තයයි. සද්දෝෂ චිත්තය කියලා කියන්නේ මෙන්න මේ දේශේ සහිත සිත, ගැටෙන සිත, පංචකාම අරමුණු නොලැබී යනකොට පංචකාම අරමුණු සිත්සේ පරිහරණය කරන්න නොලැබෙනකොට අන්න හිත ගැටෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒ සත්‍යයේ චිත්තසංතානයේ පවතින කාමයන්ට ගැළපෙන අරමුණු නොලැබි යනකොට හෝ ලැබිච්ච අරමුණක් ආස්වාදනය කරගන්න ඉඩක් නොදී වළක්වනකොට කවුරු හරි අන්න එතකොට ගැටෙන්න ගන්න. මෙන්න මේ සිතට කියනවා සද්දෝෂ චිත්තය. එහෙනම් සද්දෝෂ චිත්තය ඔන්න විදිහට සකස් වෙනවා පංචකාම අරමුණු නොලැබි යනකොට ගැටෙන සිත. ඊළඟට විත දෝෂ චිත්තේ. විත දෝෂ චිත්තේ කියන්නේ අන්නර පංචකාමී මුදවගත් සිත පංචකාමී ආදීන නොනින් මෙනෙහි කරද්දී ලෝක සත්‍ය කෙරෙහි මෛත්‍රිය යුක්තව සකස් වෙනවා. ඒ සිතට කියනවා විත දෝෂ චිත්තේ. විත දෝෂ චිත්තේ කියන්නේ මෙත්සිත. මෙත්සිත කිව්වහම ඒ මෙත්සිත කියන එක විග්‍රහ කරන ආකාරය අනුව මිනිස්සු අර්ථ ගන්නවා ධර්මයේ. මෙසේද කිව්වහම අපි හිතන් ඉන්නවා එක මොහොතක තියෙන්න ඕන එකක් කියලා. ඒ නිසා තමයි අර එහෙම කියන්නේ මම මෙන්න මෙහෙම පැයක් වැඩුවා දෙකක් වැඩුවා කියලා.
කල්පනා කරලා බලන්න දැන් ද්වේෂ චිත්තය ඇති වෙන වෙලාවේදී ඒ ද්වේෂ චිත්තය පහ කරන්න ඕන මෙත් සිත වඩන්න ඕන නැත්නම් වීත දෝෂ සිත වඩන්න ඕන සදෝෂ හිත පහ කරන්න ඕන වීත දෝෂ හිත වඩන්න ඕන දැන් එතකොට වීත දෝෂ හිත කියලා කියන්නේ අර විශේෂයෙන් වෙලාවක් පනවගෙන ওই වෙලාවේ තියෙන එකක් විතරද එතකොට ඒ කියන්නේ අනිත් වෙලාවේ තියෙන්නේ සදෝෂ චිත්තය අනේ බලන්න සතර සතිපට්ඨානේ වරද ගත්තහම අපි තේරුම් ගන්න විදිය මේ ධර්මයේ. එතකොට අපි හිතනවා එහෙනම් අර විශේෂයෙන් තෝරගත්ත වෙලාවක අපි මෙච්චිත වැඩුවා. ඊපස් කියනවා මම මෙච්චර වෙලා මෛත්‍රී වැඩුවා, පැයක් වැඩුවා, දෙකක් වැඩුවා කියලා. ඒ කියන්නේ අනිත් වෙලාවට ඒ කියන්නේ ද්වේෂය වඩන්නේ. ඒකනේ ඒකේ තේරුම. දැන් කවුරු හරි කියනනම් මම මෙච්චර වෙලා ඇඳුමක් ඇඳගෙන හිටියේ. උදේ 4 ඉඳලා 6 වෙනකම් ඇඳුමක් ඇඳන් හිටියේ කියලා. ඒකේ තේරුම අනිත් වෙලා එහෙනම් ඇඳුමක් නැතුව ඉන්නවා කියන්නේ. ඒකනේ ඒකේ තේරුම. නැත්නම් අමුතුවෙන් ආයි වෙලාවක් පනවගෙන මේ වෙලාවේ මම මෛත්‍රී වැඩුවා කියලා කියන්න ඕනේ නැහැ. බුදු පියාණන් වහන්සේ දේශනා කරේ මොකද්ද? දැන් නෙක්ඛම් මේ වඩන්න වෙලාවක් තියෙනවා. කාමෙන් වෙන් කරගෙන හිත පවත්වාගෙන යෑමටයි නෙක්ඛම් මේ කියන්නේ. එහෙනම් ද්වේෂයෙන් හිත වෙන් කරගෙන පවත්වාගෙන යෑමටයි මෛත්‍රී කියලා කියන්නේ. මෝහයෙන් හිත වෙන් කරගෙන විහිංසාවෙන් හිංසාවෙන් හිත වෙන් කරගෙන පවත්වාගෙන යෑමටයි අහිංසාව කියන්නේ. එහෙනම් ඒකට වේලාවක් කාලාවක් තියෙනවා. උදේ රෑ දවල් කියන. එහෙම එකක් තියෙනවා. කොහොම එතකොට සම්මා සංකප්ප වැඩෙන්නේ එක වෙලාවකට විතරයිද කියන්නේ? මෛත්‍රිය අදාළ වෙන්නේ කොතෙන්ද? මාර්ගංගවල සම්මා සංකප්ප කියන අංගෙ. මාර්ගංගවල සම්මා සංකප්ප කියන අංගෙ තියෙන මොකද? නෙක්ඛම්ම, අවිහිංසා, අව්‍යාපාද. අව්‍යාපාද කියන කොටස. කරුණාව කියන්නේ අවිහිංසාව. අව්‍යාපාද කියන්නේ මෛත්‍රිය. එහෙනම් නුවණින් දකින්න ඕනේ මේ නිරන්තරයෙන් වඩන්න ඕනේ චිත්ත ස්වභාවයෙන් ගැනයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම නැතු විශේෂයෙන් එක එක තැන් වලට වෙලා කරන්න ඕන වැඩක් නෙවෙයි. ගිහි වුණත් පැවිදි වුණත් සියලුම දෙනා ඒ මග වඩද්දී ඒකට නිරන්තරයෙන් කාලය කැප කරන්න ඕන. දැන් ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙක්ට මේක 100%ක් කරගන්න බැරි වෙන ඒ නිසාමයි. මොකද ගෘහ ජීවිතයක බහුල ප්‍රශ්න තියෙනවා. රැකී රක්ෂා කරන්න ඕන. ගෙවල් දොරවල් නඩත්තු කරන්න ඕන, ධර්මවල පෝෂණය කරන්න ඕන, ඥාති මිත්‍රාදීන්ට සලකන්න ඕන. මෙන්න මේ ප්‍රශ්නත් එක්ක ගෘහ ජීවිතයකදී පූර්ණ වශයෙන් මේ සිත් වඩන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ කුසලයේ වඩන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද 100%ක් කුසලයේ වැඩුවොත් ගෘහ ජීවිතයක ඉඳලා ගෘහ ජීවිතය කඩාගෙන වැටෙනවා. උදාහරණයක් ගත්තොත් ගෘහ ජීවිතයක ඉන්න පින්වතෙක්ට පුළුවන්ද සෑම මොහොතකම නෙක්ඛම්ම චිත්තයකින් වාසය කරන්න? එහෙම හිටියොත් එහෙම ඒ ගෘහ ජීවිතය පැවැත්මක් නැති වෙලා යනවා. එනිසා ගෘහ ජීවිතයකදී කරන්න පුළුවන් ඉතාම අතොල අවම ප්‍රමාණයෙන් තමයි මඟ වැඩි. ඒ නිසාම ගෘහ ජීවිතයක ඉන්න පින්වතෙක් මම කියන්නේ 100%ම නෙවෙයි. දැන් ටක් ගාලා මේ වගේ කිව්ව ගමන් වාදි වාද වලට එනවා. දැන් තනිකඩ ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන් ගෘහ ජීවිතයක. එයා ඊට පස්සේ වාදයක් ඇති කර ගන්නවා. ඒතර තර්කයක් ඇති කර ගන්නවා. නෑ නෑ එහෙම පුළුවන් කිය. එහෙම පුළුවන් වෙන්න පුළුවන් අයක් ඇති. මොකද ගෘහ ජීවිතයක වුණත් බන්ධනයකින් තොරව නිදහස ඉන්න මනුස්සයෙක් ඉන්න ඕන තරම්. කාම වන්දනයෙන් නිදහස් වෙලා යම්කිසි ආකාරයක අනගාරික භ්‍රමචාරී ජීවිත ගත කරන අයත් ඉන්නවා. ඉතින් එහෙම අයට පුළුවන්. ඒ ඇරෙන්නට ගෘහ ජීවිතේ හොඳට කාමයේ රස විඳගෙන හොඳට අඹදරුවන් පෝෂණය කරගෙන නඩත්තු කරගෙන ජීවත් වෙන කෙනෙක් කාමයෙන් වෙන් වෙලා ඉන්නවා කියන එක විහිළුවක්. එහෙම ඉන්න පුළුවන්ද? එහෙම ඉන්නවා නම් මොකද ඒ ජීවිතය ගත කරන අර්ථය. එසා එක උගුරුට හොරා බෙහෙත් කන්න බෑ. දැන් මනුස්සයන්ට ඕන කාමය හැසිරෙන්නත් ඕන, නිවන් දකින්නත් ඕන. අති බහුතරය දෙනාට එහෙමයි. දෙකම ඕන. ඒ නිසා අහනවා එක්ක අහන ගෘහ ජීවිතයේ ඉඳගෙන බැරිද අරිහත් වෙන්න? ඇයි ඒ? සාධාරණ හේතු තියෙන්න පුළුවන්. මං කියන්නේ 100%ක්ම එහෙමයි කියලා. සාධාරණ හේතුවක් තියෙන්න පුළුවන් ගෘහ ජීවිතයෙන් නික්මලා එන්න බැරි. එහෙම කෙනෙක්ට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැති අයට ඔය කතාව අදාළ වෙන්නේ නැහැ. ඉතින් එතකොට එහෙනම් ওই විදිහට සාදෝෂ චිත්තයයි වීත දෝෂ චිත්තයයි අඳුර ගන්න ඕන. එහෙනම් වීත දෝෂ චිත්තය කියලා කියන්නේ මෙන්න මේ ද්වේෂ චිත්තය පහ කරගෙන මෙච්චිත පවත්වාගෙන යන ස්වභාවය. එහෙනම් ඒ මෙච්චිත කියලා කියන්නේ හැම මොහොතකම පවත්වාගෙන යන්න ඕන එකක්. එහෙනම් මේ මෙච්චිත දිගින් දිගට පවත්වාගෙන යන්න යා මොකද කරන්න ඕන? හැම මොහොතකම මෛත්‍රී සාගත මෙත්තා සාගත මනෝකම්ම වචීකම්ම කායකම්ම ප්‍රගුණ කරන්න ඕන. දැන් අර නෙක්ඛම්මයත් එහෙමයි.
නෙක්කම්ම සිත හේවත් වීත රාග සිත පවත්වාගෙන යන හැම මොහොතකම කාමෙන් නික්මුණා වූ හැම නැත්තම් නෙක්කම්ම විතර්ක විචාර හිතේ පවත්වාගෙන යන්න ඕන. හැම තිස්සෙම කාමයේ ආදීනෝ දකින්න ඕන. නෙක්කම්මේ ආනිසංස දකින්න ඕන. කාමයේ ආස්වාදයේ ආදීනෝ දකින්න ඕන. නෙක්කම්මේ ආනි කාමයේ ආස්වාදයේ ආදීනෝ දකින්න ඕන. නෙක්කම්මේ ආනිසංස දකින්න ඕන. මේ විදිහට දෙකින් දෙකට කාමයේ ආදීනවත් නෙක්කම්මේ ආනිසංස දකිමින් වාසය කරද්දී අන්න අර කාම සිත්ය සරාග සිත් පහ වෙනවා. නෙක්කම සිත්ය විවිධ රාග සිත් වැඩෙනවා. ඒ වගේම තමයි ද්වේෂය ආදීනෝ දකින්න ඕන. මෛත්‍රිය ආනිසංස දකින්න ඕන. ද්වේෂය ආදීනෝ දකිමින් මෛත්‍රිය ආනිසංස දකිමින් වඩද්දී මග මොකද වෙන්නේ? සදෝෂ චිත්තයන් පහ වෙනවා. විහිත දෝෂ චිත්තයන් වැඩෙන්න පටන් ගන්නවා. ওই දෙයටම සමෝහ සහ අමෝහ. සමෝහ චිත්තය කියලා කියන්නේ අනර මාන අහංකාරය උඩුකම් මමත්වය විද්‍යමාන වන සිත්. ඒව ඇති වුණාම තමන් දැනගන්න ඕන. ඉතින් ඒක කාගෙන්වත් අහලා වැඩක් නැහැ. ඒකයි තේරුම් ගන්න ඕන. දැන් තමන් තුල කායික වශයෙන් වේදනාවක් තියෙනවා නම් රෝගයක් ඇති වෙලා ඒක වෛද්‍යවරයෙක්ගෙන් හරි අසල්වැසියෙක්ගෙන් හරි අහුවට වැඩක් තියෙනවද? මාතුල කෙබඳු වේදනාවක්ද පවතින්නේ කිය. ඒක තමන්නේ දන්නේ. ඒ වගේ කෙනෙක් තුළ ඇති වෙන මෝහ චිත්තය කියන්නේ මොකද්ද කියලා තමන්ට තේරුම් ගැනීම හැකියාව තියෙනවා. තව කෙනෙක් කොච්චර එක කියලා දුන්නත් තමන්ට ඒක වැටහෙන්නේ නැත්නම් තමා තුළින් දකින්න බැරි නම් එදාට ඒ මාර්ගයේ එතුණින් එහාට වැඩෙන්නේ නැතුව යනවා. මොකද කොච්චර කිව්වත් තමන් ඒක දකින්න එපා. තමන්ට පේන්නේ නැත්නම් මොකද කරන්නේ? එක්ක පෙවුනක් ගණන් ගන්න නැත්නම් මොකද කරන්නේ? එහෙනම් අන්න සමෝහ චිත්තයක්ද මේ වැඩෙන්නේ කියලා බලන්න ඕනේ. එහෙනම් මානි අහංකාරය උඩුම්කම ආත්මార్థකාමිකම් මෙන්න මේව මතුවෙලා ඉන්න චිත්ත තියෙනවා. ඒව තමයි අන්න අර සමෝහ චිත්ත කියලා කියන්නේ. එහෙනම් අමෝහ චිත්ත කියලා කියන්නේ මොකක්ද? ඒ ආත්මార్థකාමිත්වයේ මුදවන සිත්, ඒ අහංකාරකමින් ඒ උඩුකමින් ඒ අහංකාර මමින්කාර මාන අනුසේ මුදවන සිත් තියෙනවා. ඒවවිල්ලා මේ මමත්වය අසාරත්වයේ මිනිහි කළ දෙන අනත්ත ලක්ෂණේ සිහි කළ දෙන ප්‍රඥාවන්ත සිත්. ඒ සබ්බේ ධම්මා අනත්තා කිව්ව ලක්ෂණේ නුවණින් දකින්නා වූ සිත් පහළ වෙනවා. මෙන්න මේවා ප්‍රඥා සිත්. එහෙනම් මෙන්න මේ ප්‍රඥා සිත වැඩෙන්න ඕන. ඒකට කියනවා අමෝහ සිත්, අමෝහ චිත්තය කියලා. එහෙනම් ඔන්න විදිහට සමෝහ චිත්තයයි අමෝහ චිත්තය අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් මේ වෙලාව ඔබ බණ අහනවා. දැන් මේ වෙලාව ඔබ අමෝහ චිත්තයකින් බණ අහන. ඊට පස්සේ දැන් බණ අහලා ගෙදර යනවා. ගෙදර ගියාට පස්සේ මොකක් හරි ටෙලි නාට්‍යයක් නරඹනවා. දැන් මේ වෙලාවේ සරාග චිත්තයක් තියෙනවා, සමෝහ චිත්තයක් තියෙනවා. ඉතින් අර ඔක්කොම චිත්ත ටික එදෙනවා. දැන් ඔබ දකින්න ඕන නුවණින්. එහෙනම් මමත්වය දුරු කිරීම, මමත්වය වර්ධනය කර ගැනීම පිණිස අම්මා ආකාරකින් කටයුතු දරනවා නම් ඒ සෑම මොහොතකම පවතින සමෝහ චිත්තය. මමත්වය දුරු කර ගැනීමේ අදහසින් කටයුතු කරනවා නම් ඒ සෑම මොහොතකම තියෙන්නේ අමෝහ චිත්තය. එහෙනම් ඒ අනුසාරයෙන් ඒ ධර්මීය ආකාරයෙන් දකින්න ඕන. ඊළඟට සංකීත චිත්තයයි විකීත චිත්තයයි. මෙන්න මේ දෙක දැනගන්න ඕන විශේෂයෙන්ම භාවනා කරද්දී. භාවනා කාල බොජ්ජංග වඩනවා නම් සංකීත චිත්තයයි විකීත චිත්තයයි දැනගන්න ඕන. ওই සිද්ද දෙකටම තවත් යෙදුම් දෙකක් එනවා. සංකීත චිත්තයට ලීන චිත්තය කියනවා. විකීත චිත්තයට උද්දත්ත චිත්තය කියනවා. සංකීත කියන්නේ හැකිලිච්ච චිත්තය. හැකිලිලා ගුලි ගහලින චිත්තය. විකීත චිත්තය කියන්නේ විසිරිලා උද්දාම වෙලා පවතින චිත්තය. දැන් ඔහු අඳුරගත්තොත් දැන් සමහරලාට කුසීතකමක් එනවා, කම්මැලිකමක් එනවා, අලස ගතියක් එනවා. අනේ දැන් නම් බෑ, දැන් නම් හරි අමාරු, දැන් නම් හරි කම්මැලි කුසීතයි කියලා දැනෙන ස්වභාවයක් වෙන සිතක් තියෙනවා. මෙන්න මේවට කියනවා සංකීත චිත්ත. මෙන්න මේ සිතේ පවතින ඈලි මැලි දුබල කමට තමයි ලීන කියලා කියන්නේ. ලීන චිත්තය කිව්වේ ඒකයි. ඒකට ලීන කියන්නේ කම්මැලිකම, මැලිකම. එහෙනම් අන්න එක වෙලාවකට ඔන්න ඔය කියන සංකීත හේවත් ලීන චිත්තය සකස් වෙනවා. තව වෙලාවකට වික්කිට හේවත් උද්දාම චිත්තය සකස් වෙනවා. උද්දාම ප්‍රබෝධයට පත් වෙච්ච චිත්තයක්. ප්‍රමෝදයෙන් යුක්තයි, ප්‍රබෝධයෙන් යුක්තයි සිත. දැන් අපි ගත්තොත් එහෙම, දැන් උදෑසන කාලේ ගත්තාම උදෑසන කාලේදී ඔන්න වික්කිට චිත්තයන් තමයි බහුලව තියෙන්නේ. ඒ කියන්නේ හිත විසිරිච්ච ස්වභාවයෙන්, හිත උද්දාමයට පත් වෙච්ච ස්වභාවයෙන් තියෙන්නේ. ඒ නිසා ඒ වෙලාවේ කාර්යක්ෂමයි ටිකක්. නොසන්සුන්කම්ම නෙමෙයි වික්කිට කියලා කියන්නේ. හිත උද්දාමයට පත් වෙලා තියෙන ස්වභාවය. දැන් උදේට උද්දාමයට පත් වෙච්ච සිතක් තියෙන, ප්‍රබෝධයට පත් වෙච්ච පිබිදිච්ච සිතක් කිව්වේ ඒකයි. දැන් හවස වෙනකොට හිත ඇකිලලා තියෙන නිදිමත සිත, නිදිබර සිත. මොන සුද්ධ සිංහලෙම කිව්වම ප්‍රබෝධයට පත් වෙච්ච,
පිබිදිච්ච හිතක් වික්කීත චිත්තය අර අලස කම්මැලි කමින් ඇකිලිච්ච සිතක් නිදිබර චිත්තයක් සංකීත චිත්ත මෙන්න මේ සිත් දෙකේ ප්‍රභේදය අඳුරගන්න බැරි වුණොත් බොජ්ජංග වඩන්න බෑ මේ ඉස්සෙල්ලා ගැන විග්‍රහ කරලා තියෙනවා කෙටියෙන් එක වචනකින් දෙකකින් සිහිපත් කළොත් මෙන්න මේ සංකීත චිත්තය තමයි ධම්මවිචේ විරිය ප්‍රීති කියන බොජ්ජංග තුන වැඩින්නේ මෙන්න මේ වික්කීත චිත්තය තමයි පස්සාදි සමාධි උපේක්ෂා කියන බොජ්ජංග තුන වැඩින්නේ මේ සිත් දෙක මාරු කරගෙන බොජ්ජංග වඩන්න ගියාට වැඩින්නේ වඩන්න බෑ ඉතාම සුළු කාලයකින් ඒ පුද්ගලයා අනාථ භාවයට පත් වෙනවා මොකක් පිසාදයක් නුසුදුසු කාලයේදී නුසුදුසු බොජ්ජංගේ වඩන්න ගිහිල්ලා ඒ සිත තව තවත් ඒ අකුසලයේම එහෙම නැත්නම් ඒ කුසීත භාවයෙන් බැහැ ගන්න එදාට මොකද වෙන්නේ මොන බොජ්ජංගයක් වඩන්න බෑ එතනින් එහා ඊට පස්සේ දිගින් දිගට හිත කම්මැලි වෙලා කම්මැලි වෙලා කම්මැලි වෙලා කුසීත වෙලා අලස වෙලා සැඟ වෙලාම යන කුසලයේ දකින්න අවස්ථාව වෙනකොටම අනබිරතිය කියන එක වැඩි වෙනවා අරතිය කියලා කියන අනබිරතිය කියලා කියන ඒ කියන්නේ කුසලයට අකමැති ඊට පස්සේ බණ අහන්න අකමැති පාණම් මල පහන පූජා කරන්න අකමැති ධර්මය ගැන සාකච්ඡා කරන්නත් අකමැති සෑම දෙයකටම ධර්මයේ සම්බන්ධයෙන් මහා අකමැත්තක් ඇති වෙනවා අකුසලයේ සම්බන්ධයෙන් අකමැත්තක් ඇති වෙනවා මේකට කියන අනබිරතිය ඇයි එහෙම වුණේ නුසුදුසු වෙලාවේදී නුසුදුසු විදිහට නොදැන මාර්ගය වඩන්න ගිහිලි අර වැඩෙන එකක් වඩන එකක් මං කියන්නේ මේ වඩන එක ගැන මේ කියන්නේ කියලා මග වඩන ක්‍රමය ගැන කියන්නේ කියලා එහෙනම් මග වඩද්දි හරියට දැනගෙන කරන්න ඕන දැන් පයින් යන එකක් වාහනේ පදවන එකක් දැන් පයින් යන නම් අමුතු ශිල්පයක් ඉගෙන ගන්න ඕනේ නැහැ හැබැයි වාහනේ පදවනවා නම් ඒක හොඳට ප්‍රගුණ කරන්න ඕන නිකන් ආවට ගියාට සුක්කානමට අත තිබ්බ පමණින් වාහනේ පදවන්න බෑ පොඩ්ඩක් දැනගෙන යන්න බෑ මොකද වාහනේ පදවනකොට විශාල වගකීමක් තියෙනවා. අනිත් අයවත් බේරගෙන යන්න ඕන. තමන්ගේ ජීවිතය ආරක්ෂා කරන්න. ඒ වගේ මේ මග වඩද්දි ඒක අවබෝධයෙන්ම කරන්න ඕන. නැත්තම් අනුතුරු සිද්ධ වෙනවා. නිකන් ආවට ගියාට එහෙම මෙහෙම පොඩ්ඩක් අල්ලගෙන වාහනේ පදවන්න බෑ වගේ. එහෙම මෙහෙම කණින් කොණින් අහලා හිතුමනා අපිට සතර සතිපට්ඨානෙ වඩන්න බෑ. එහෙම ගිය දවසට අනාදීටපත් වෙනවා. ඒකයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නත් ඕන ප්‍රථම කොටම. ඊට පස්සේ මග වැඩීමේදී මේ සතර සතිපට්ඨානෙ වඩන්න ඕන උපරිම අවබෝධයකටපත් වෙලා. එහෙම නැත්තම් වඩන්න බෑ. වඩන්න බෑ නිකන් බොරුවට වැඩුවා කියලා කියන්න පුළුවන් කෙනෙක්ට. ඒකේ තේරුමක් නැති වැඩන්නේ. දැන් තමන්ට ලෙඩක් තියෙනවා නම් තමන් බෙහෙත් බොන්න නැතුව අනිත් මිනිසුන්ට මම බෙහෙත් බොනවා කියවට වැඩක් නැහැනේ. අනුන්ගල වටන තමන්ට ලැබෙන දේ මොකක්ද? තමන් ඒ දුකින් පරිපීඩිත වෙනවා අනාගතේ. මොකද බෙහෙත් නොබී බෙහෙත් බිව්වා කිව්වහම වෛද්‍යවරයා රැවටෙන්නෙත් නැහැ, එකහන් ඉන්න අනිත් මිනිස්සු රැවටෙන්නෙත් නැහැ, රැවටෙන්නේ තමාමයි. ඒ නිසා මග වඩනවා නම් අවබෝධයට පත් වෙලා අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න ඕන. එහෙනම් මේ සංකීත චිත්තේ වික්කීත චිත්තේ වෙනස තේරුම් ගන්න ඕන. දැන් මේ වෙලාවේ වුණත් වික්කීත චිත්තයක් ඔබට ඇති වුණොත් එහෙනම් ඔබට මෙතන ඉඳගෙන ඉන්න බෑ. ඒ කියන්නේ ඒ ප්‍රබෝධි උද්දාමයට පස්සේ හිතක් ආපු ගමන් ඔබ මෙතනින් නැගිටලා යනවා. වෙන වැඩකට යනවා. එහෙනම් සංකීර්ණ ආකාරයෙන් මේ චිත්තය ගොඩනැගිලා තියෙන නිසා මේ වෙලාවේ. ඒ කියන්නේ අලස කුසීත කියන අදහසින්ම නෙවෙයි. යම්කිසි ආකාරයකින් මේ ප්‍රබෝධය නැත්තම් මේ උද්දාමයේ අඩු වෙච්ච නිසා තමයි මේ වෙලාවේ බණහගෙන උනත් ඉන්න පුළුවන්. එහෙනම් ධම්මවිචේ කියන බොජ්ජංගයටයි ඇති වෙන්නේ ධර්ම ශ්‍රවණේ. එහෙනම් ධර්මයේ ශ්‍රවණය කරන මොහොතේදී පවතින්නේ ඔන්න ඔය සංකීර්ණ කියන චිත්ත ස්වභාවය. වික්කීත මට්ටමකට આવොත් ඔබට මේ වෙලාවේ බණහගෙන ඉන්න බෑ. එතකොට මීට වඩා ක්‍රියාශීලී වැඩකට යන්න ඕන. එක තැනක ඉඳගෙන ඉන්න බෑ. ඊට පස්සේ හතර අතේ ඇවිදින්න හිතෙනවා. දැන් ඔය ඕනතරම් මිනිස්සු බණහන් ඇවිල්ලා අපි දැකලා තියෙනවා. එක වෙලා බණහගෙන ඉන්නවා. ඊට පස්සේ එක්ක දොරකතනයක් මොකක් හරි අදගෙන ඔය හරි ඇවිද ඉන්නවා. ඒ සිත්වල ප්‍රභේද බලන්න ඒ සිත ඒ වෙලාවේ එයාට පවත්තන් යන්න බැරි වුණා. ධර්මයේ රුචි තන්දමි. ඊට පස්සේ ඒ ප්‍රබෝධය වැඩි වෙලා හතර අතේ ඇවිදිනවා. සිතේ හැටි එක. එහෙනම් ඒ සිත මෙල්ල කරන්න පුළුවන් ඉන්නේ වෙලාවේ පස්සද්ධි සමාධි උපේක්ෂා කියන බොජ්ජංග තුනේ. එහෙමනම් භාවනා කරද්දී ওই බොජ්ජංග වල වෙනසක් ඒ සිත්වලේ බොජ්ජංග වැඩෙන රටාවක් තේරුම් ගන්න ඕන. ඉස්සරහට සමත විදර්ශනා භාවනා යටතේදී ඒ ගැන අපි ගැඹුරට සාකච්ඡා කරනවා. ඉදිරියේදී සම්පූර්ණයෙන්ම සෑම භාවනාවක් ගැන අනුපස්සනා ගැන අනුස්සති ගැන ඊළඟට සමත විදර්ශනා භාවනා ගැන විවිධාකාර ඒ කර්මස්ථාන ගැන සාකච්ඡා කරන්නට නියමිතයි. ඒ නිසා ඉදිරියේදී ගැන අපි සාකච්ඡා කරමු.
ඊළඟට මහග්ගත චිත්තය සහ අමහග්ගත චිත්තය. මොකද්ද මේ මහග්ගත චිත්තය සහ අමහග්ගත චිත්තය කියලා කියන්නේ? අන්න මේකත් දැනගන්න ඕන. මහග්ගත චිත්ත කියලා කියන්නේ රූපාවචර සහ අරූපාවචර සිත්වලට. අමහග්ගත චිත්තය කියලා කියන්නේ කාමාවචර සිත්වලට. දැන් අප තුල තියෙනවා කුසල සිත් ආකාර තුනක්. කාමාවචර කුසල සිත, රූපාවචර කුසල සිත, අරූපාවචර කුසල සිත කියලා. ඔතනින් කාමාවචර කුසල සිත අයිති වෙන්නේ අමහග්ගත සිතකට. අමහග්ගත සිත්. රූපාවචර කුසල චිත්තයත් අරූපාවචර කුසල චිත්තයත් කියන දෙක අයිති වෙන්නේ මහග්ගත කුසල චිත්තයන්ට. මහග්ගත කුසලයන්. ඇයි එහෙම කියන්නේ? කාමාවචර කුසල සිතකින් උපදින්න පුළුවන්ගෙන උපරිම තලයකට යන්න පුළුවන්ගෙන මනුස්ස ලෝකය, මනුස්ස සුගතිය සහ දේව සුගතියට විතරයි. කාමාවචර කුසල සිතකින් උපද්දන්නේ මනුස්ස සුගතිය හෝ දේව සුගතිය. මනුෂ්‍යයෝ සහ දෙවියෝ කියලා කියන්නේ අවකාශයෙන් යම් කිසි ආකාරයකින් වෙනසක් තිබුණත් කාම සම්පත්තියෙන් එකම. ඒ කියන්නේ එකම ආකාරයේ කාම සම්පත්තියක් තියෙනවා කියලා නෙවෙයි අදහස් කරන්නේ. දෙගොල්ලොම කරන්නේ හැකරන ආශ්‍රය දියසරි මාස පිනවනේ. ඒක දෙගොල්ලොම අපිරිසිදුයි. දෙවියෝ මනුෂ්‍යයන්ට වඩා ඉහළින් කාමය අත්විඳින. දැන් අපි මෙහෙම උදාහරණයක් ගමු. දිලිඳු ගෙදරක් තියෙනවා, ධනවත් ගෙදරක් තියෙනවා. දැන් මේ දිලිඳු ගෙදර දිලිඳු නිසාම මේ මනුෂ්‍යයන්ට කාම සම්පත් අඩුයි, අල්පයි. අර ධනවත් ගෙදර කාම සම්පත් බහුලයි. අර දිලිඳු පුද්ගලයා කාමයෙන් දුර්වල නිසා, මේ කියන්නේ ඔහුට උරුම වෙලා තියෙන්නේ අල්ප කාමයක් නිසාම, ඒ පුද්ගලයා ඒ කාමයේ නිසා අපිරිසුදු වෙන ස්වභාවය අඩුයි. හැබැයි අර ධනවත් පුද්ගලයා ඒ කාමය බහුලව ලැබිච්ච නිසාම ඔහු ඒ කාමය නිසා අපිරිසුදු වෙන ස්වභාවය වැඩි නිසා බොහෝ විට වැඩියෙන්ම අකුසල් සිද්ධ වෙන්නේ අර ධනවත් පුද්ගලයාට වෙන්න පුළුවන්. මොකද ඔහුට කාමය පරිහරණය කරන්න තියෙන අවකාශ වැඩි, සම්භෝග තෘෂ්ණාව වැඩිනවා අධික අන්දමින්. අර දිලිඳු පුද්ගලයාට කාමයේ ස්වභාවයෙන් අහිමි වෙලා තියෙන නිසා, කර්මයෙන් අහිමි වෙලා තියෙන නිසා ඔහුගේ තෘෂ්ණාව තරමක් දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේ මිනිස්සු සහ දෙවියෝ ගත්තාම දෙවියන්ගේ කාමයේ දිව්‍ය කාමයේ කියලා කියන්නේ මහා කාමයක් මිනිසයන් එක්ක සංසන්දනය කරන. බුදු පියාණන් වහන්සේ උපමා කරන්නේ මිනිසයන්ගේ කාමය හරියට හිමාල පර්වතයේ ඉදිරියේ බිම වැටලා තියෙන පුංචි ගල් කැටයක් වගේ. මිනිසයන්ගේ කාමයේ, ඒ කියන්නේ මිනිසයන්ට මේ ප්‍රිය ආස්වාදය ළඟා කරලා දෙන මේ පංචකාම ගුණයෙන් යුක්ත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ කාම අරමුණු හරියට නිකන් පුංචි ගල් කැටයක් වගේ. දෙවියන්ගේ කාම සම්පත්තිය අන්නර මහා මේරු අන්නර හිමාල පර්වතය වගේ කියලා. එහෙනම් ඔබම කල්පනා කරන්න හිමාල පර්වතයයි හිමාල පර්වතය ඉදිරියේ වැඩලා තියෙන පුංචි ගල් කැටයකයි වෙනස. එහෙනම් මිනිසෙකගේ කාමය මිනිසෙකුට නිකන් මිනිසෙකෙන් නෙවෙයි සක්විත රජතුමාගේ කාමය. සක්විත රජතුමාට උරුමේන කාම සම්පත්තියත් බාලපඬිත සූත්‍රය සක්විති කාම සක්විති රජතුමාට උරුමේන කාම සම්පත්තියත් අර කුංචි ගල් කැටිය වගේ. හැබැයි දෙවියන්ට උරුමේන කාමයේ අන්නර හිමාල පර්වතය වගේ. එහෙනම් හිතා ගන්න පුළුවන් නේද ඒ දෙගොල්ලන්ගේ කාමී ආස්වාද වෙනස? එහෙනම් දැන් ඔබම තීරණය කරන්න මේ දෙගොල්ලන්ගෙන් වැඩියෙන් පෞසිද්ධ වෙන්න පුළුවන් කාටද? ඒකේ අදහස හැමතිස්සෙම අන්තයකට වැහැ ගන්න එපා. ඒකේ අදහස දෙවියන්ගේ අඳින් සම්පූර්ණයෙන් පව වෙනවා කියන එක, පව සිද්ධ වෙනවා කියන එක නෙවෙයි. මොකද දෙවියෝ කිව්වහම සක්‍ර දේවේන්ද්‍රයා ආදී උතුම් වූ සෝවාන් ඵලලාභී, සකදාගාමි ඵලලාභී දිවුරු තින්. ඒ සෝවාන් ඵලලාභී, සකදාගාමි ඵලලාභී ආදී දෙවිවරු අතින් එහෙම අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අය කාමයට මුසපත් වෙන්නේ නැහැ. කාමෙන් සිහ මුර්ජා වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අයගෙන් සිද්ධ වෙන අවයට අසාධාරණයන් අඩුයි. ඒ නිසා ඒ අයගෙන් එහෙම බරපතල ආකාරයේ අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අර මිච්ඡා දෘෂ්ටික සිද්ධාරණ අසත්පුරුෂ දෙවිවරු ඉන්නවා. මෙන්න මේ අයගෙන් නම් සිද්ධ වෙන පාපය මෙතෙක් කියලා කියන්න බෑ. නිසා දේව නිරය ආදී කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය බුදු පියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. මේ දෙවියන් මිය ගියාම මහ පොළොව හා සමාන ප්‍රමාණයක් නිරේටයි යන්නේ.
නිරේ ප්‍රමුඛ සතරපායට යන්නේ නියපොත තවරිච්ච දුහිලි ප්‍රමාණය හා සමාන පිරිසක් විතරයි නැවත දේව සුගතියට හෝ මනුෂ්‍ය සුගතියට එන්නේ කියලා. එහෙනම් අතිශය භයානකයි දිව්‍යකාමී වර්ධවාගත්තු. දැන් මේ ලෝකේ වුණත් අඥාන මිනිහෙට මුදල් ලැබුණොත් ඒ මිනිහේ මුදල් නිසා වැන්සිලා යනවනේ. හැබැයි ඥානවන්ත සත්පුරුෂයෙක්ට මුදල් ලැබුණොත් ඔහු ඒ මුදල් වලින් තමන්ටත් අනුන්ටත් යහපතක්ම සිද්ධ කරනවා. අඥානයන්ට මුදල් ලැබුණොත් අඥානය තමන්ටත් අනුන්ටත් අයහපතක්ම සිද්ධ කරනවා. ඉතින් ඒ වගේම තමයි දිව්‍ය ලෝකෙට ගියත් දෙවිවරු අතර සම්මිය දෘෂ්ටික දෙවියෝ තමන්ටත් අනුන්ටත් යහපත පිණිසම හැසිරෙනවා. අසත්පුරුෂ මිත්‍යා දෘෂ්ටික දෙවියෝ තමන්ටත් අනුන්ටත් අයහපත පිණිසම හැසිරේ. ඔබ තමයි වෙනස. එහෙනම් මහග්ගත එහෙනම් කාමාවචර සිත්වලට අමහග්ගත කියන්නේ ඔය අර්ථින්. මොකක් හේතුවෙන්ද? කාමාවචර සිත්වලින් අකුසල සිද්ධ වෙනවා. එහෙනම් කාමාවචර කුසල සිතක් අකුසලයේ සහිත භූමියක උපදින්න, කාම භූමියක උපදින්න හේතුව නිසා ධර්මයේ කාම භූමිය ඊටම පහත් තැනකටයි දාන්නේ. කාම භූමිය ඕරම් භාගයයි. ඒ කියන්නේ පහත් උපතකට හේතු වෙන ධර්මයන්ගෙන් යුක්තයි. මොකද කාම ලෝකේ තමයි සේරම පහත් දේවල් දකින්න හම්බෙන්නේ. කාම ලෝකවල සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකේ 6, ඔක්කොම 11යි. මෙන්න මේ 11ම අයිති වෙන්නේ කාම ලෝකවලට. මේ කාමාචර ලෝක සියලු පාප ධර්මයන් පවතින මෙන්න මේ කාමාචර ලෝක තුල. එනිසා කාමාවචර සිත් අමහග්ගතයි. ඒ කියන්නේ මහා ගුණවන්ත සිත් හැටියට, ප්‍රබල සිත් හැටියට සලකන්නේ. නමුත් රූපාවචර කුසල චිත්තය, අරූපාවචර කුසල චිත්තය කියලා කියන්නේ බ්‍රහ්ම උප්පත්තියකට හේතු වෙන සිත්. රූපාවචර කුසල චිත්තයෙන් තමයි බ්‍රහ්ම පාරිසජ්ජයේ සිට අකනිටාව දක්වා බ්‍රහ්ම ලෝකවල රූපාවචර බ්‍රහ්මතලවල උපද්දවන්නේ. එතකොට අරූපාවචර සිත් හතරෙන් තමයි ආකාසනංචායතන ඉඳලා විඤ්ඤාණංචායතන දක්වා උපද්දන්නේ. සමහරවිට ආකාසනංචායතන ඉඳලා නේවසඤ්ඤා නාසඤ්ඤායතන දක්වා උපද්දන්නේ. එතකොට මෙන්න මේ කිව්ව රූපාවචර සහ අරූපාවචර බ්‍රහ්ම උප්පත්තියට හේතු වන රූපාවචර කුසල සිත්හා අරූපාවචර කුසල සිත් කියලා කියන්නේ මහග්ගතයි. මොකද ඒ සිත්වල ප්‍රතිඵලය මහග්ගතයි. දෙවියෝ සහ බ්‍රහ්මයන් අපි එකට උච්චාරණය කළාට දෙවියන් බ්‍රහ්මයන් කියලා දෙවියන් සහ බ්‍රහ්මයන් අතර තියෙන අප්‍රමාණ පරතරයක්. දෙවියන්ට බ්‍රහ්ම වෙන තැනකට ළඟාව ඉන්නවත් බැහැ. ඒ තරම් බලවත් කොටස බ්‍රහ්මයෝ කියලා කියන්නේ. මොකද බ්‍රහ්මයාගේ හිත පිරිසිදුයි දෙවියන්ට වඩා අතිශයින්. ඒකයි මහග්ගතයි කිව්වේ. ඒ රූපාචර කුසල චිත්තයයි අරූපාචර කුසල චිත්තයයි. විශේෂයෙන් උතර රූපාචර කුසල චිත්තේ බ්‍රහ්මයෝ තමයි දකින්න පුළුවන්, ඉන්නේ අරූපාචර බ්‍රහ්ම දකින්න බෑ. එහෙනම් සාමාන්‍යයෙන් බ්‍රහ්මයේ ඔය සුද්ධාසාදී බ්‍රහ්මයේ තවතිසාවාදී දිව්‍ය ලෝකයකට ආවහම මුළු දිව්‍ය ලෝකයේම ඒ බ්‍රහ්මයාගේ ආලෝකයෙන් ඇහිලා යනවා. එච්චර මහා බලයක් ඇති කෙනෙක්ටයි බ්‍රහ්මයේ කියලා කියන්නේ. ජනවසභගේ සූත්‍රයක් තියෙනවා. අන අරගෙන බලන්න. ජනවසභ සූත්‍රයේ සනං කුමාර කියන බ්‍රහ්ම රාජයන් වහන්සේ ඒ තවතිසාවට වැඩම කරන මොහොතේදී තවතිසාවේ ඇතිවෙච්ච ආලෝකයන් ගැන සඳහන් වෙනවා. නිසා දෙවියෙක්ට ලං වෙන්නවත් බැහැ බ්‍රහ්මයට. ඒ තරම් මහේශාක්‍ය උපතකට බ්‍රහ්ම උප්පත්තියක් කියන්නේ. ඒකට හේතුව මොකද්ද? ඒ සිත කාමෙන් වෙන් වෙච්ච සිත. එහෙනම් රූපාවචර කුසල චිත්තයට අරූපාවචර කුසල චිත්තයටයි කියනවා මහග්ගත සිත් කියලා. ඒ නිසා කෙනෙක් මොහොතක් හරි ධර්මය මෙනෙහි කරමින් ඒ භාවනා අනුපස්සනාවක යෙදෙනවා නම් අන්න ඒ මොහොතේදී වැඩෙන්නේ කුසල සිත්. මොනවද? රූපාවචර සාරූපාවචර කුසල සිත්. එනිසා දාන ශීල දෙක කාමාවචර කුසලයන්ට අයිති, භාවනාව රූපාවචර කුසලයට අයිති. එනිසා දානීය ශීලයේ කියන පින්කම් දෙකට ළඟා වෙන්නවත් බැහැ භාවනාව කියන පින්කමත් එක්ක. ඒ කියන්නේ භාවනාව තුලින් වැඩෙන්නා වූ භාවනාව කිව්වහම මං කියන්නේ අනුස්සති අනුපස්සන ඔක්කොම අපි මේ පැහැදිලි කරන සමත විදර්ශනා සියල්ලම ඇතුළත්. එහෙනම් ඒ ධර්මයේ භාවිතා කරමින් ඒ දහම් මානසිකාර්ය වර්ධනය කර ගැනීම තුලින් වැඩෙන්නා වූ කුසලය අන්නර දාන සීල කියන දෙකට වඩා අතිශයින් බලවත්. ඒ නිසා රූපාවචර කුසල සිත් සහ අරූපාවචර කුසල සිත් මහග්ගත කියන ප්‍රභේදයට වැටෙනවා. කාමාවචර සිත් අමහග්ගත කියන ප්‍රභේදයට වැටෙනවා. එහෙනම්
යම් කිසි අවස්ථාවක කාමාවචර සිතක් ඇති වුණොත් දැන් දැනගන්න ඕන මේ අමහග්ගත සිතක්. එහෙනම් ඔබ දක්ෂ වෙන්න ඕන මේ අමහග්ගත සිත පහ කරලා මහග්ගත සිතක් උදා කරගන්න. එහෙනම් රූපාවචර අරූපාවචර කුසල චිත්තයන් වැඩි නන්දමින් ඊට අනුකූල අනුපස්සනාවන් වඩන්න ඕන. මේ දේවල් ඉදිරියේදී අපි සාකච්ඡා කරනවා. මේ වෙලාවේදී අපි මේ සම් කොටාසේ මේ ආකාරයෙන් දැනගන්නවා. එහෙනම් රූපාවචර සහ අරූපාවචර කුසල සිත් කියලා කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම ප්‍රථම ධානයේ ඉඳලා චතුර්ථ ධානයේ දක්වා රූපාවචර කුසල සිත්. ආකාසනංචායතනෙ ඉඳලා නේව සංඥා නාසඤ්ඤායතනෙ දක්වා අරූපාවචර කුසල සිත්. ඉතින් එහෙනම් රූපාවචර සහ අරූපාවචර කුසල සිත් කියලා කියන්නේ ධාන සමාපatti. දැහැන් සහ සමාපatti. එහෙනම් යම්කිසි ආර්ය ශ්‍රාවකෙක් සෝවාන් ඵලෙ ඉඳලා කාමෙන් වෙන් වෙලා සවිතක්ක සවිචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානී යුක්ත වාසය කරනවා නම් ඔහු තුළ වැඩෙන්නේ කාමාවචර කුසල චිත්තයයි සමායන රූපාවචර කුසල චිත්තයයි. ඒ සෝවාන් ඵලලාභියා ඒ දැහැන වර්ධනය කර ගනිමින් මිය ගියොත් ඔහු අනාගාමී ඵලයට පත් වෙලා ශුද්ධ වාසය උපදිනවා. ඒකයි එතන තියෙන විශේෂත්වය. මොකද සෝවාන් ඵලෙ හිටියත් ඔහු කාමෙන් වෙන් වෙලා රූපාවචර කුසල චිත්තය නම් වඩන්නේ, එහෙනම් ඔහු මහග්ගත වූ චිත්තය වඩනවා. ඒ නිසා මොකද වෙන්නේ, මරණාසන්න මොහොතේදී විපාක පිණිස ඉස්සෙල්ලාම ඉදිරිපත් වෙන්නේ ගරුක කුසලෙ. එහෙනම් කාමාවචර කුසලයන්ට වඩා රූපාවචර කුසලය අතිශයින් ගරුකයි, කියන්නේ මහා බලවත්. ඒ නිසා විපාක දෙන මොහොතේදී සියලු කාමාවචර සිත් පරාජයට පත් කරමින් රූපාවචර කුසල චිත්තයම නැගිලෙනවා. ඊටත් එහා ගිය අරූපාවචර කුසල චිත්තය වැඩුණා නම් අන්‍ය අරූපාවචර කුසල චිත්තය නැගිලෙනවා. එහෙමයි පිළිවෙලට විපාක දෙන්නේ. එහෙනම් වඩාත්ම ඉහළම බලවත්ම කුසල චිත්ත තමයි අරූපාවචර කුසල සිත්. ඊට පස්සේ රූපාවචර කුසල සිත්, ඊළඟට කාමාවචර කුසල සිත්. එහෙනම් ඔය විදිහට මහග්ගත අමහග්ගත කියන චිත්ත ස්වභාව දෙක තේරුම් ගන්න ඕනේ. ඊළඟට සෞත්තර චිත්තං සහ අනුත්තර චිත්තං. සෞත්තර චිත්තය කියලා කියන්නේ මෙන්න මේ ලෞකික සිත්, මේ ලෝකේ හා සම්බන්ධ වැඩපිළිවෙල හා සම්බන්ධ සිත්. ඒවෙන් කරන්නේ මොකද, මේ ලෝකේ වැඩපිළිවෙල සකස් කරන්නේ. දැන් මාර්ගඵලලාභියෙක් වුණත් ලෝකේ ගැන හිතන මොහොතක් එනවා. ධර්මල්ලු ගැන, ඒවල් දොරවල් ගැන, රස්සාව ගැන, මුදල් ලිපීම ගැන, එදිනදා යුතුකම් වගේ විශ්ව සාධනය කිරීම ගැන, මෙන්න මෙහෙම හිතන සිතක් එනවා. මෙන්න මේව සෞත්තර චිත්තා. අනුත්තර චිත්තං කියලා කියන්නේ මෙන්න මේ ලෝකේ පැවැත්මෙන් ඉතර ලෝකෝත්තර සැපත ගැන හිතන සිත් වෙනවා. ලෞකික සැපත ගැන හිත, ලෞකික සැපත ගැන හිතන සිත් වලට කියනවා සෞත්‍ර චිත්තේ. ලෝකෝත්තර සැපත ගැන හිතන සිත් වලට කියනවා අනුත්තර චිත්තේ කියලා. එහෙනම් ඒකත් ගොඩාක් විග්‍රහ නොකලත් ඔබට වැටහෙනවා. එහෙනම් සෝවාන් පුද්ගලයෙක් වුණත් ඔය කියන ආකාර දෙකටම කටයුතු කරනවා. එක වෙලාවකට ඒ දැන් විශාකසුති දේවිය අරගෙන බැලුවත් ඇය සෝවාන් පල්ලාභිනේ. හැබැයි එනම් මග වැඩි වෙන්නේ නැහැ. අපි මග වඩන කෙනෙක් ගැන හිතමුකෝ. එහෙම කෙනෙක් නම් දැන් සෝවාන් පල්ලාභියෙක් වුණත් ඉදිරියෙන් දැන් සෝවාන් පල්ලාභියෙක් වුණත් මාර්ග වඩන්න ගත්ත ගමන් සකදාගාමි මාර්ග අනුගාමි කියන තත්ත්වයට එනවා. එතන ඉඳලා ඉස්සරහට යනකොට එයාටත් ගෘහවාසයේ තවදුරටත් රැඳිලා ඉන්න නිසාම, පූර්ණ වශයෙන්ම ගෘහවාසයෙන් නික්මෙච්ච නැති නිසාම එයාටත් සිද්ධ වෙනවා ලෞකික සැපත ගැන කල්පනා කරන්න. ඒ වගේම තමයි එයාටත් ලෝකෝත්තර සැපත ගැන සිද්ධ කල්පනා කරන්න සිද්ධ වෙනවා. එනිසා මොකද වෙන්නේ, මේ ලෞකික සැපත ගැන හිතන සිත් වලට සෞත්‍ර චිත්තං කියනවා, ලෝකෝත්තර සැපත වෙනුවෙන් කටයුතු කරන සිත් වලට අනුත්තර චිත්තං කියලා කියනවා. දැන් බලන්න කල්පනා කළා, දැන් මේ වෙලාව ඔබ උතුම් වූ අමා නිවන මුල් කරගෙන නිදි වරමින් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. දැන් මෙතන තියෙන අනුත්තර චිත්තය, මේ දුක නැමති ලෝකයෙන් එතර විය යුතුයි කියන උතුම් වූ ප්‍රාර්ථනාව. එහෙනම් මේ වෙලාව වැඩෙන අනුත්තර චිත්තය, මේ මහග්ගත වූ රූපාවචර කුසල චිත්තය මතක තියාගන්න. අප්‍රමාණයි මිහි ආනිසංස, මෙච්චරක් කියන්න බෑ. දැන් මිනිහෙට පුළුවන් කාමය උදෙසා නම් ඕන තරම් වෙලා නිදිවරන්න, හැබැයි ධර්මය උදෙසා නිදිවරන්න බෑ. වීරයවන්තයෙක්ට හැර වීරයක් නැති අඥානීට කවදාවත් කරන්න බෑ වැඩේ. කාමී ඉස්සරහා ඕන තරම් වෙලා නිදිවරන්න පුළුවන් රැයක් දවාලක් නැතුව, හැබැයි ධර්මය ඉස්සරහා නිදිවරන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ ප්‍රඥාවන්ත වීරයවන්ත පුද්ගලයන්ට විතරයි. එනිසා මේ මොහොතේ ගොඩනැගෙන මේ සිත් අතිශයින් මහත්ඵලයි, මහානිසංසයි, මහත්ගත් සිත්, සියල්ලම මහා බලගත කුසල සිත්. මේ ධර්මය ශ්‍රවණය කරමින් විශේෂයෙන්ම දැන් මේ වගේ අවස්ථාවක්, දැන් මේ අවස්ථාවේ රෑ වෙලා, රෑ බෝ වෙලා වෙහෙස කරයි,
මේ සිත පවත්වාගෙන යන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි, දුෂ්කරයි. එහෙනම් ඔබ දුෂ්කර වැඩක් කරනවා. එහෙනම් මේ වෙලාවේ වැඩෙන මේ චිත්තයන්ගේ ආනිසංසත් අනන්තය අපරිමාණය මක්නිසාදයක් දුෂ්කර වැඩක් කරන්නේ. දුෂ්කර අන්දමින් වැඩෙන කුසලයයි මහා බලවත්. පහසුවෙන් වැඩෙන කුසලය නෙවෙයි. බුදුපියාණන් වහන්සේ ජාගිරියානු යෝගය කියලා එකක් දේශනා කරනවා. ඒ කියන්නේ නිදිවරව් මහාන. නිදිවරව් නිදිවරන්න කිව්වෙ මෙන්න මෙහෙම. දැන් අද තමයි මෙහෙම නැත්තේ. ඒ කාලේ නම් දැන් ගිහිල්ලා බලන්න මේ අපේ අසල්වැසි වැටේ තියෙන අභයගිරිය විහාර සංකීර්ණේ. දැන් මෙන්න මේ පැරණි විහාර සංකීර්ණ වලට ගිහාම දකින්න ලැබෙනවා විදාකාර කූටාගාර. කූටාගාර කියලා කියන්නේ පුංචි අර වහලක් තිබිච්ච රැස්වීම ශාලා. දැන් මොකටද මේවා තිබිලා තියෙන්නේ? එකතු වෙලා ධර්මයේ දේශනා කරන්න, එකතු වෙලා ධර්මයේ සාකච්ඡා කරන්න භික්ෂුන් වහන්සේලාට. ඒ කාලේ වැඩිහිටියේ උත්තමයෝ නිදිවරමින් කාලය ගත කරේ, නිදි නිදාගෙන කාලය ගත කරේ නැහැ, නිදිවරමින් කාලය ප්‍රයෝජනෙට ගත්තා. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. මොකද මරණය කොයි වෙලාව හරි එන්න පුළුවන්. ඒ මරණයේන වෙලාවේ වැඩිම වෙලාවක් කරලා තියෙන නිදාගත් එක නම් ඉතින් මාරයත් එක්කම සැතපෙන්න තමයි වෙන්නේ සංසාරේ. ඒ නිසා පුළුවන් තරම් නිදිවරමින් මේ ධර්මයේම උදෙසා කාලය වැය කරන්න කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. මොකද සංසාරේ ඕන තරම් නිදිවර්ජිතව ඉඳලා තියෙනවා නිරවල. දැන් ඒවා සිහි වෙන්නේ නැති නිසා දන්නේ නැහැ ඒ දුක. ඒ නිසා සංසාර අන්ධකාරයෙන් වැහිලා තියෙන්නේ භවය. ඒ නිසා මොකද වෙන්නේ? ඇත්ත පේන්නේ නැහැ. ප්‍රඥාව මතුන් නැත්තම් පේන දේ හැරෙන්න නොපෙනෙන කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. ඒද අඥානයන්ගේ සිරිත ලෝකෙ. කර්මය ඇස් දෙකට පේන්නේ නැහැ කවදාවත්. හින පව කියන එක ඇස් දෙකට පේන්නේ නැහැ. පෙර භවයේ මතු භවයේ ඇස් දෙකට පේන්නේ නැහැ. නිරය දිව්‍ය ලෝක උනාත් ඇස් දෙකට දකින්න අමාරුයි. ඉතින් ඒ නිසා ඇස් දෙකට පේන සත්‍ය විතරක් පිළිගන්න අඥාන ලෝකයාට කවදාවත් සැනසීමක් නම් උදා වෙන්නේ නැහැ වෙනසීම නිසා. එහෙනම් මෙන්න මේ සිත්තල මේ තියෙන සෞත්‍තර අනුත්තර කියන ස්වභාවයන් තේරුම් අරගෙන සෞත්‍තර කියලා කියන්නේ ලෞකික සිත්, අනුත්තර කියන්නේ ලෝකෝත්තර සිත්. එහෙනම් දැන් බණහල දැන් මේ මොහොතේ ඔබ දුෂ්කර ප්‍රයාමයක් ධර්මින් වෑයමක් ධර්මින් මේ බණහන. හැබැයි ප්‍රතිඵලය ඉතාම සුවදායකයි අනාගතේ. දැන් අපි හේනක් කුඹුරක් වගා කරනකොට සෑහෙන දුකක් විඳිනව එකට. වල් කොටලා, පස් පිඩලි පෙරලලා, ඒවා කැට පෙරලලා, ඊට පස්සේ වතුර බැඳලා, ඊට පස්සේ වැටවල් බැඳලා, ඒ බව භෝග ඉහලා, ඒ බීජ ඉහලා, ඊට පස්සේ ඒවට අවශ්‍ය පොහොර දාලා, නිදි වරලා, ඒ භෝගය රැකලා, පැලපත රැකලා, ඔහොම ගොඩාක් වැඩ ගොඩක් කරලා තමයි අස්වැන්න ලබන්නේ. අස්වැන්න ලැබුවාම නම් හරිම සතුටුයි. අස්වැන්න ලැබුණාම හිත අටුකොට ඔක්කොම පිරෙනවා. හැබැයි ඒ අස්වැන්න නිකම්ම ලැබුණේ නැහැ. අස්වැන්න ලැබුණේ වපුරපු විදිහ අනුවයි. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. වපුරපු විදිහටයි අස්වැන්න ලැබෙන්නේ. වැපුරුවේ කොහොමද? කිසිම මෙලෝරහක් නැතුව නිකම් මොන්හ ගියා කුඹරට. තනකොළ තියෙද්දීම පොඩ්ඩක් එහෙම් මෙහෙ නිකම් පහුරු ගාලා දැම්මා. ඔහෙම් මෙහෙන් වී ටිකක් ඉහලා දැම්මා. කිසිම ආකාරයක සාත්තුවක් නැහැ. දැන් මොකක්ද හොඳ අස්වැන්නක් ලැබෙයි? එහෙනම් මනාකොට කුඹුර අස්වද්දලා, මනාකොට බිම් පෙරලලා, ඒ පස පෙරලලා, පස පොඩි කරලා, වතුර බැඳලා, නිසි ආකාරයකින් ඒ වපුරණ කටයුතු සිද්ධ කරලා, බීජ ඉහලා, ඊට අවශ්‍ය පොහොර සම්පාදනය කරලා, ජලය නිසියලාට ලබා දීලා, ඒ සතා සිව්පාවගෙන් භවභෝගය ආරක්ෂා කරලා, වැටවල් බැඳලා, නිසි ආකාරයෙන් ඒ කුඹුරට සාත්තුව දුන්නොත් මහා ආසන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔය කිසිම දෙයක් කරන්නේ නැතුව නිකන් ඔන්න මං කිව්වර නිකන් පස් ටිකක් එහෙම එහෙම කොටලා දැම්මා, වී ටිකක් ඉස්සා, කිසිම සාත්තුවක් නැතුව ඔන්න ඉඳලි වලලා ගොයම් පැහෙන දවසට ඇවිල්ලා බලන් හිටියෝ සමාහෙට ගොයම් ගස් ටික විතරක් තියෙන පුළුවන්, කරල් ටික නැතුව සමාහෙට ගොයම් ගස් ටිකක් නැති වෙලා තියෙන පුළුවන්. ඉතින් ඒ වගේ තමයි මේ නිවන් මඟ වඩද්දි යමෙක් මේ උතුම් ධර්මයේ උදෙසා කොච්චර කාලයක් වැය කරනවාද, කොච්චර වීරයක් ඒ උදෙසා තියෙනවාද, ඒ ප්‍රමාණයට ප්‍රතිඵල ලැබෙනවා. නැත්නම් අපි මේක කී කී හිටියා කියලා ඇති වැඩක් නැහැ. ගොඩක් අය කැමති කී කී පුරන්න නෙවෙයි. කැපකිරීමක් කරන්න අවස්ථාවක් ආපු ගමන් නිහඬ වෙනවා. කැපකිරීමක් නැති තැනදී කයි වාරු දොඩවනු, කටමැත දොඩවනු, අපි මෙහෙම කරනවා, අරහෙම කරනවා කියලා. එහෙම අවස්ථාවක් ආවම නිහඬ වෙනවා.
නෑසූකංව නොදුරු දෑස්ස ඉවත බලා ගන්න. ඉතින් ඒක නිසා මග වැඩිම කියලා කියන්නේ විශාල ප්‍රයාමයක් ආයාමයක් වායාමයක් දරන්න ඕන විශාල වෑයමක් දරන්න ඕන එකට නිකම්ම නිකන් ආවට ගියර සිද්ධ වෙන දෙයක් නෙවෙයි එක. එහෙනම් දැන් අද මේ මොහොතේදී ඔබ අනුත්තර චිත්තයකින් යුක්ත වාසය කරනවා. නමුත් දැන් මෙතනින් තව ටික වෙලාවකින් නික්මිල යනවා. මේ බණහන පිරිසත් මේ ආරාමෙන් නික්මිල යනවා. ඒ වගේම මේ තාක්ෂණ යටතේ මේ අන්තර්ජාලය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මේ පින්වත් පිරිසත් නික්මිල යනවා. දැන් මේ යන්නේ මොකටද? අනුත්තර චිත්තය නැවත සෞත්‍ර චිත්තය බවට පත් කරගන්න. ඒ කියන්නේ ලෞකික සැපත ගැන හිතන. ආයෙත් පස්සේ වම යනකොට ආයි අනුත්තර චිත්තය මතුවෙනවා. එහෙනම් ඒ ඒ මොහොතේදී මේ සිත් ඇතිවන ප්‍රභේදය අනුව අන තේරුම් ගන්න ඕන මේක ලෞකික සැපත ප්‍රාර්ථනා කරන සෞත්‍ර චිත්තයක්ද මේක ලෝකෝත්තර සැපත ප්‍රාර්ථනා කරන අනුත්තර චිත්තයක්ද කියලා. ඒ අනුසාරයෙන් ඒ සිත්වල ප්‍රභේදය තේරුම් ගන්න ඕන. ඊළඟට සමාහිත චිත්තං අසමාහිත චිත්තං. සමාහිත චිත්තය කියලා කියන්නේ මොකද? සංසිඳුණු සිත. අසමාහිත චිත්තය කියලා කියන්නේ නොසංසිඳුණු සිත. දැන් එක වෙලාවකට පවතිනවා උද්දච්චය ඇති වෙලා නොසන්සුන්කමක් හිතේ කලබලයක්. කිසිම දෙයක් තේරුම් ගන්න බෑ වෙලාවට. කවුරුවත් කියන දෙයක් හරියට ඇහෙන්නේ නැහැ. ඒ වෙලාවට බණ අහන්න කොහොමද බෑ. භාවනාවක් මුකුත් වැඩින්නේ නැහැ. ඒ වෙලාවේ කලබලයේ වැඩි හිතේ නොසන්සුන්කම වැඩි. ක්‍රමානුකූලව භාවනාවකට හිත යොමු කරගන්න පුළුවන්. නමුත් උපරිම නොසන්සුන්කමක් කියන වෙලාවට ඒ සිතට කිසිම ආකාරයකින් කිසිවක් ධාරණී වෙන්නේ නැහැ. දැන් ඔබම ඒ චිත්ත ස්වභාවය අත්දකින්න ඇති ජීවිත වුණ තරම් මේ නොසන්සුන්කම නොසන්සුන් සිත කොමන හෝ ප්‍රශ්නයක් නිසා නොසන්සුන් වෙන්න පුළුවන්. රෝගාබාධ නිසා නොසන්සුන් වෙන්න පුළුවන්. මොනවා හරි ඉච්ඡා වංගත්වයේ ප්‍රශ්න බලාපොරොත්තුවක් හඩවීම නිසා නොසන්සුන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොනවා හරි ආපදාවක් නිසා උපද්‍රවයක් නිසා නොසන්සුන් වෙන්න පුළුවන්. මෙන්න මේ නොසන්සුන් වෙච්ච චිත්ත ස්වභාවයක නොසන්සිදුණු දැන් රාගයෙන් නොසන්සුන් වෙනවා. ද්වේෂයෙන් නොසන්සුන් වෙනවා. මෝහයෙන් නොසන්සුන් වෙනවා. රාගයේ ද්වේෂයේ මෝහය තුනම හිත නොසන්සුන් වෙනවා. මෙන්න මේ සිතට කියන අසමාහිත චිත්තය. සමාහිත චිත්තය කියලා කියන්නේ මෙන්න මේ රාග දේශ මොහ සංසේදුණු සිත. දැන් මේ වෙලාව ඔබ තුළ පවතින්නේ සමාහිත චිත්තයක්. අසමාහිත චිත්තයක් වැඩුණා නම් මෙතන ඉන්නේ නැහැ දැන්. ඉන්න බෑ. මොකද නොසන්සුන් හිතකින් බණහන්න බෑ. සංසුන් හිතකින් තමයි බණහන්න පුළුවන්. එහෙනම් ධර්මයේ හැසිරෙනකොට සංසුන් හිතක් පවතිනවා. දැන් නොසන්සුන් හිතකින් බුද්ධ වන්දනාවක්වත් කරන්න බෑ. බණේ සීම තමයි. දැන් ඔබ නොසන්සුන් සිතක් තියෙන වෙලාවට බුද්ධ වන්දනාව කරන්න උත්සාහ කරන්න. ඒ බුද්ධ වන්දනාව නිසි ආකාරයෙන් කළොත් ඒ නොසන්සුන්කම පහ වෙලා සංසුන් වෙන්න පුළුවන්. හැබැයි ඒ නොසන්සුන් සිතින් ඒ කුසල කර්මයට හිත යොමු කරගන්න එක පහසු වැඩක් නෙවෙයි. මොකද නොසන්සුන් සිත කුසලේ පිහිටන්නේ නැහැ. කයං විරාගං අමතං පනීතං යදාජ්ජක සක්‍ය මුනි සමාහිතෝ. මේ කෙලෙස් ක්ෂය කරන ආසවක්කේ ඥානෙ දේශනා කරන මේ විරාගෙහිවත් මේ ආස්වාදයේ පිණිස මේ ලෝකේ නම් වූ ඇසකරණ ආසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇසුරු කරන මෙන්න මේ ස්වභාවයෙන් වෙන්වන විරාගය පිණිස ධර්මයේ දේශනා කරන ආශ්‍රව ක්ෂය කිරීම පිණිස විරාගයේ පිණිස කයං විරාගං අමතං පනීතං අමෘතේ පිණිස අමරණීයත්වයේ පිණිස මරණය අවසන් කිරීම පිණිස ඒ ප්‍රණීතෝ නිවන පිණිස ධර්මයේ දේශනා කරන සාක්‍ය මුනි සමාහිතෝ කයං විරාගං අමතං පනීතං යදජ්ජක සාක්‍ය මුනි සමාහිතෝ ඒ උතුම් වූ අමා ධර්මයේ දේශනා කරන සාක්‍ය මුනි නම් වූ ඒ සංසිඳුණු සිත්තත්තා වූ මහා සාස්ත්‍රතුමන් වහන්සේ ගැනයි සඳහන් වෙන්නේ. උන්වහන්සේ දේශනා කරන ධර්මය ගැන අනිතර සඳහන් වෙනවා සමාහිතෝ. මොකද්ද මේ සමාහිත කියලා කියන්නේ? කෙලෙස් සංසිඳුණු සිත උපසමෝ කියලා කියන්නේ සමාහිත චිත්තය. එහෙනම් දැන් මේ වෙලාවේ වුණත් ඔබ සමාහිත සිතකින් ඉන්නේ අසමාහිත සිතක් වෙනවා මේ ධර්මයෙන් ඉවතට ගිය ගමන්. දැන් මේ වෙලාවේ රාග දේශ මොහ ගින්දර නිවිලා යම්කිසි සැනසුම්දායක ස්වභාවයක ඉන්නවා. දැන් තව ටික වෙලාවකින් මොකද වෙන්නේ? මේ ධර්මයෙන් හිත මුදව ගත්ත ගමන් අපවිද්‍යාපත්‍ය සංඛාරා කියලා රාග දේශ මොහ වැඩින්න පටන් ගන්නවා. එතකොට අන්න ආය අසමාහිත සිතක්. එහෙනම් දැනගන්න ඕන ඒ මොහොතේදී මේ පවතින්නේ සමාහිත චිත්තයක්ද අසමාහිත චිත්තයක්ද?
සමාහිත චිත්තයන් නම් දිගටම පවත්වාගෙන යන්න වැර වෑයම් කරන්න. අසමාහිත චිත්තයක් නම් වහාම පහ කරන්න. එහෙනම් ඒකටත් සමතු විදර්ශනා භාවනා අනුගමනය කරමින් සුදුසු ක්‍රමවේදයක් ඔස්සේ ඒ අසමාහිත හේවත් නොසන්සුඳුණු සිත පහ කරන්න ඕන. ඊළඟට ඒ අනුපස්සනාවන් ඔස්සේම සංසිඳුණු සිත ඉදිරියටත් පවත්වාගෙන යන්න ඕන. එතකොට තමයි නිවන් මඟ වඩනවා කියලා කියන්නේ. නැත්තම් කොයින්ද ශාන්තියක් සැපතක්? එහෙනම් ඒ අනුසාරෙන් ඒ ධර්මය එසේ තේරුම් ගන්න ඕන. ඔය සිත් පිළිබඳව ඔබට තවදුරටත් ගැඹුරින් විග්‍රහයක් ඉස්සරහට කරනවා. ඒ නිසා මම මේ කෙටියෙන් කියන්නේ දැනට මේ ධර්මය අවබෝධ කරගත හැකි මට්ටමට. ඊළඟට විමුක්ත චිත්තය සහ අවිමුක්ත චිත්තය. විමුක්ත චිත්තය කියලා කියන්නේ මොකද? විමුක්තිය කියන්නේ මොකක්ද? විමුක්තිය කියලා කියන්නේ නිදහසට. අවිමුක්ත කියන්නේ නොනිදහසට. මොකද්ද විමුක්ත කියන්නේ? කුමකින්ද විමුක්ත වෙන්නේ? නිදහස් වෙන්නේ කාගෙන්? දැන් වහල් මිනිසෙක් ඉන්නවා, කම්කරු පුද්ගලෙක්, යම්කිසි අපි හිතමුකෝ යම්කිසි ආකාරයකින් වලව්වක වැඩ කරන වහලෙක් ඉන්නවා, වහල් මිනිසෙක් 16. මේ මිනිසයාගෙන් වැඩ ගන්නවා මේ වහල් හාම්පුතා, එහෙම නැත්නම් මේ වංශාධිපති, එහෙම නැත්නම් මේ හාමුවේ වලව්වේ හාමුදුරු, වලව් හාමුදුරු, අර වංශ අර වහල් මිනිසයාගෙන් වැඩ ගන්නවා. ඔහුට කිසිම විවේකයක් දෙන්න ඔබ දැකලා ඇති, අහලා ඇති, අතීත කාලයේදී ඔය විවිධාකාර අප්‍රිකානු, ඇමරිකානු, යුරෝපීය රටවල් වල මේ වහල් සම්ප්‍රදාය පැවතුණා මධ්‍යතන යුගයට පෙර. ඒ කාලයේදී මිනිස්සුෝ දන්වැල් පවා දාලා ගැට ගහගෙන වැඩ ගත්තා, වහල් මෙහෙවරේ ගත්තා. වහලගෙන් වහල් කියන්නේ වැටුපක් දෙන්නේ නැහැ, ඉන්න හිටින්න කන්න බොන්න ටිකක් දෙනවා. වැටුපකින් තොරව ඒ ශ්‍රමයට වටිනා කමක් නැතුව වැඩ ගන්නවා. වහල් මෙහෙවර කිව්වේ ඒකයි. එහෙනම් මෙන්න මේ වහල් භාවයේ ඉන්න පුද්ගලයාට කිසිම විවේකයක් නැහැ, හැමතිස්සෙම ඔහුගෙන් වැඩ ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? වැඩ නැති වෙලාවට ගැට ගහලා තියෙනවා දන්වැල් වලින්. එහෙම යුගයක් තිබිලා තියෙනවා ලෝකේ. වහල් වෙළඳාම ගැන ඔබ අහලා ඇති ඕන තරම්. ඇමරිකාවේ එහෙම මේ වහල් සේවය තිබුණා. හැම රටකම වගේ අඩු වැඩි වශයෙන් ඉඳලා තියෙනවා. ඉතින් එහෙමනම් අර මිනිස්සුන්ගේ දුර්වලකම් ප්‍රයෝජනෙට අරගෙන කුල හීන වශයෙන් දැන් ඔය බුදු පියාණන් වහන්සේ ජීවමාන වැඩවසන සමයේදී ඔය ක්‍රමේ පැවතිලා තියෙනවා. අඩු වැඩි වශයෙන් ශූද්‍රය වශයෙන් එනම් කරේ වහල් භාවයට පත් වෙච්ච මිනිස්සු තමයි. එයාට නිසි ආකාරයෙන් වැටුපක් ගෙව්වේ නැහැ. ඒ ශුද්‍ර කුලයත් නැවත අනුකුල පහකට බෙදලා ඒ අයට අප්‍රමාණ වදහිංසාත් පැනෙව්වා. එහෙනම් මෙන්න මේ වහල් පුද්ගලයාට නිදහසක් කොහින්ද? ඇයි හැමතිස්සෙම වැඩ වැඩ නැති වෙලාවට ගැට ගහලා තියන්නේ දන්වැලකින් හරි කුමන හෝ බන්ධනයකින්? ඒ නිසා කිසිම ආකාරයකින් මේ පුද්ගලයාට සැනසීමක් නැහැ, විවේකයක් නැහැ. යම් මොහොතක හිතන්න ඒ පුද්ගලයාට පුළුවන්කම ලැබෙනවා අර වහල් දන්වැල් ටික කඩලා දාන්න, යදම් බිඳ දාන්න. දැන් මොකද වෙන්නේ? අන්න ඒ පුද්ගලයා නිදහසටපත් වෙනවා, මහා සැනසීමක් ලබනවා. දැන් තවත් උදාහරණයක් ගත්තොත්, යම්කිසි මිනිහෙක් කීරේ විලංගුවේ දාලා තියෙන ඒ පුද්ගලයාගේ නිදහස සීමා වෙනවා අර බිත්ති හතරට. ඉතාම සුළු අවකාශයක විතරයි ඔහුට නිදහසක් පවතින්නේ. ඒකත් හිර කරලා තියෙන අර බිත්ති හතරක් සහ යකඩ කූරු සහිත මේ කම් මේ ගේට්ටුවකින් දොරකින්. එතකොට මෙන්න මේ හිරගේ බොහෝ කාලයක් ඉන්න මිනිසයා ඔන්න හිරගේ නිදහස් වෙනවා, හිරෙන් එළියට දානවා. දැන් මොකද්ද ඔහුට දැනෙන්නේ? මහා නිදහසක්, මහා විමුක්තිය. එහෙනම් අර වහල් මෙහෙවරේදීච පුද්ගලයාව ඒ වහල් භාවයෙන් නිදහස් කරාම ඔහුට ලැබෙනවා මහා නිදහසක්, විවේකයක්. ඒ වගේම අර හිරේ වෙළඟේ හිටපු මිනිසයාව ඒ හිරෙන් නිදහස් කරාම ඔහුටත් දැනෙනවා මහා නිදහසක්, මහා විමුක්තිය. එහෙනම් මේ විමුක්තිය කියන්නේ මොකද්ද? නිදහස කියන්නේ මොකද්ද? මේ වහල් භාවයෙන් නිදහස් වීම. එහෙනම් වහල් වෙලා තියෙන කාටද? තුච්ච නින්දසිත. එහෙනම් අපි වහල් වෙන්නේ කාටද? මේ සිතටයි, මේ සිතේ කියුම් කෙරුම් වලටයි, මේ සිතේ අදහස් වලටයි වහල් වෙලා ඉන්නේ. එහෙනම් යම්කිසි කෙනෙක් මෙන්න මේ කාම ආස්වාදයේ සැපයි කියන අවිද්‍යාවෙන් යුක්තව හිසිතට වහල් වෙලා කටයුතු කරන තාක්කල් ඔහුගේ සිතේ වහලෙක්, ඔහුට විමුක්තියක් නැත. අවිමුක්ත චිත්තය කියන්නේ ඒකටයි. එහෙනම් බලන්න ඕන, දැන් තමන් දැන දැනම කාමයෙන් යුක්ත සිතකින් වාසය කරනවද? ඒ සිතට අවශ්‍ය අන්දමින් ආස්වාදයන්
සම්පූර්ණ කළ දෙනවාද? ආස්වාදයන් පිණිස කටයුතු කරනවාද? ඒ ආස්වාදය දිසා තමන් ඒ සිත විසින් පරිහරණය කරනවාද? එහෙනම් අන්න අවිමුත් චිත්තයක්. අන්න තමන් වහලෙක් හිණ. නිදහසක් නැහැ. දැන් බලන්න ලෝකේ මිනිස්සු අරගෙන බැලුවාම මිනිස්සු කියන කතාවක් තමයි බොහෝ විට මට නිදහසක් නැහැ කියලා. නිදහසක් නැති වෙලා තින්නේ ඇයි? කවුරුවත් ඔබේ නිදහස පාලනය කළා නැහැ. ඔබ විහිං නිදහස නැති කරගෙන තියෙන්නේ. විහිං නැති කරගෙන තියෙන නිදහසක් මේ තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ? කාමයේ ආසාදයේ සැපයි කියන මේ මුලාසහගත අවිජ්ජාව නිසායි නිදහස අහිමි වෙලා තියෙන්නේ. එතකොට ඒ නිදහස අහිමි කරගෙන මට නිදහසක් නැහැ කිව්වට වැඩක් නැහෙනි. විහිණි නැති කරගෙන තියෙන්නේ. ඕනෑම මොහොතක ඔබ මේ උතුම් වූ අමා ධර්මය අහලා අවබෝධ කරගෙන මේ අවිජ්ජාව දුරු වුණා නම් දුරු කළා නම් කාම ආසාදයේ සැපයි කියන මේ මුලාසහගත චින්තනය දුරු කළා නම් අන්න එතෙන් පටන් ඔබට උරුම වෙනා විමුක්තිය නිදහස. එහෙම නැත්තම් මේ කාමය නිසාම සංකාර දුක්ඛතා දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා කියන දුක් පොදියකින් බැටකමි. අප්‍රමාණ ලෝක බන්ධනයන්ගෙන් පරිපීඩිත වෙලා ලෝකේ විදාකාර බන්ධනයන්ට ලක් වෙලා දුක් විඳින ගමන් මට නිදහසක් නැහැ නේ කියලා කිව්වට වැඩක් නැහැ. නිදහස නැති වෙලා තියෙන්නේ තමන්ගෙම තියෙන අඥානකම නිසා කියලා නුවණින් දකින්න ඕන. නිදහස නැති වෙලා තියෙන තමන් තුළ පවතින අවිජ්ජා නිසා කියලා දැනගන්න ඕන. එනිසා එහෙනම් මෙන්න මේ කිව්ව විදිහට අවිමුක්ත චිත්තයක් කියලා කියන්නේ තමන්ට නිදහසක් නැති සිත. මෙන්න මේ නිදහසක් නැති අවිමුක්ත චිත්තයක් පහළ වුණාම මොකද වෙන්නේ? ඒ පුද්ගලයා තුළ ඇති වෙන නොසන්සුන්කමක් අසහනිය. මේ එකට එකක් සම්බන්ධයි මේ සිත්. එක සිතකින් තව සිතක් ප්‍රත්‍ය වෙලා උපදිනවා. අකුසල සිත් වලින් අකුසල සිත්මයි උපදින්නේ. කුසල සිතකින් කුසල සිතක්මයි උපදින්නේ. එහෙනම් දැන් මේ අවිමුක්ත චිත්තාදී මේ ඉස්සරහට විග්‍රහ කරපු බොහෝ සිත්වල අකුසල පැත්තකුත් අපි දැක්කා. එහෙනම් ඒ අකුසල සිත් වලින් එකට එකක් ප්‍රත්‍ය වෙලා මේ සිත් උපදිනවා. උදාහරණයක් ගත්තොත් දැන් අමහග්ගත චිත්තෙන් අවිමුක්ත චිත්තය උපදවනවා. නිදහසක් නැහැ. එතකොට මේ මනුස්සයාට මහා බරක් දැනෙන ඔළුවට. හැම තිස්සෙම යා කියන මට කිසිම නිදහසක් නැහැ. මට කිසිම නිදහසක් නැහැ, විමුක්තියක් නැහැ, සැනසීමක් නැහැ කියලා. එහෙනම් අන්න අවිමුක්ත චිත්තය බව දැනගන්න ඕනි සිත. ඊළඟට පහළ වෙනවා විමුක්ත චිත්තය. විමුක්ත චිත්තය කියලා කියන්නේ මොකක්ද? මේ කාමී වහල් භාවයෙන් නිදහස් වෙච්ච හිත. දැන් කාමයට බෑ ඔබ වහලෙක් කරගන්න. ඒ සිතට බෑ නිසා ඔබ වහලෙක් කරගන්න. එහෙමනම් අන්නර සිතට වහල්කම් නොකරන සිත. සිතට වහල්කම් කරන්නේ නැහැ කියන්නේ රාගදේශ මොහ විඥාණයන්ට අහු නොවන ඒ චිත්ත ස්වභාවයට. රාගෙන් දේශෙන් මොහෙන් ක්‍රියාත්මක නොවන චිත්ත ස්වභාවයට කියනවා විමුක්ත චිත්තය. විමුක්ත චිත්තය. ඒ විමුක්ත චිත්තයේ උපරිම අවස්ථාව තමයි අකුප්පා චේතෝ විමුක්තිය. අකුප්පා කියන්නේ සෙලවෙන්නේ නැති. චාලණය වෙන්නේ නැති. චේතෝ විමුක්තිය. චේතෝ කියන්නේ චිත්තේ. විමුක්ති කියන්නේ නිදහස. ඒ කියන්නේ සුද්ධ සිංහලෙම කිව්වොත් නොසෙල් වෙන සිතේ නිදහස. නැත්නම් සිතේ නොසෙලන නිදහස. ඒ කියන්නේ ඒ නිදහස අහිමි වෙන්නේ. ඒ නිදහස නැති වෙලා යන්නේ. ඒ නිදහස ඒකාකාරයි. එහෙනම් අරිහතුන් වහන්සේ ලබන්නේ අන්නේ අකුප්පා චේතෝ විමුක්තිය. එහෙනම් එදාට තමයි පූර්ණ වශයෙන් මෙහිත නිදහස් වෙන්නේ. එදා වෙනකන් අඩුවැඩි වශයෙන් චිත්තසංතානයේ වහලෙක් වශයෙන් ක්‍රියාත්මක වීම තමයි දකින්න ලැබෙන්නේ සත්‍යය. ඒ නිසා මොකද වෙන්නේ? යම් දවසක සම්පූර්ණයෙන් මේ සියලු සංයෝජනයන්ගෙන් නිදහස් වෙන දවස එනකම්ම අවිමුක්ත චිත්තය කියන එකක් දකින්න වෙනවා. දැන් මේ වෙලාවේ බණහත්ති ඔබට අන්න මේ මොහොතේ විමුක්ත චිත්තය අත්දකින්න ලැබෙනවා. නිදහසක්. හිතට මහා නිදහසක් දැනෙනවා. අපේ මේ පින්වතුන් බොහෝ විට කියන්නේ බණ අහගෙන ඉන්නකොට හිතට මහා නිදහසක් දැනෙනවා කියලා. අන්න එකට තමයි විමුක්ත චිත්තය කියන්නේ. ඊළඟට දැන් ආපහු කරන්න තියෙන වැඩ රාජකාරි සිහි වෙනකොට තියෙන වගකීම් රාජකාරි ඒවා ඔක්කොම සිහි වෙනකොට බන්ධන සිහි වෙනකොට ඒ බැඳීම් නිසා අනාගතේ තමන්ට කැප කරන්න තියෙන කාලය විඳ කරන්න තියෙන යුතුයකම් වගකීම් සිහි වෙනකොට අන්න හිත බර වෙනවා ආපහු. අන්න හිතේ තිබිච්ච නිදහස නැති වෙලා යනවා. එතකොට අන්න අර අවිමුක්ත චිත්තය මතුවෙනවා. එහෙනම් මෙන්න මේ අනුසාරින් තේරුම් ගන්න ඕන විමුක්ත චිත්තේ සහ අවිමුක්ත චිත්තේ කියන මේ ස්වභාව දෙක. එහෙනම් මෙන්න මේ අවිමුක්ත චිත්තේ සහ විමුක්ත චිත්තේ තේරුම් ගත්තට පස්සේ අන තමන්ට පුළුවන්කම ලැබෙන්න ඕන සමතෙන් විදර්ශනාවෙන් විමුක්ත චිත්තේ පවත්වාගෙන යන්නත් සමතෙන් විදර්ශනාවෙන් අවිමුක්ත චිත්තේ පහ කරන්නත් අන්න එතකොට
යනුසාරින් චිත්තානුපස්සනාව වැඩිනවා. එහෙනම් මෙන්න මේ ආකාරයට දැන් ආකාර කිහිපයකටම මේ සිත පිළිබඳ විග්‍රහ කළා. සාරාග චිත්තය, විතරාග චිත්තය, සදෝෂ චිත්තය, විත දෝෂ චිත්තය, සමෝහ චිත්තය, විත මෝහ චිත්තය, තමෝහ චිත්තය, ඊළඟට සංකිට චිත්තය, වික්කිට චිත්තය, මහග්ගත චිත්තය, අමහග්ගත චිත්තය, ඊළඟට සෞත්‍ර චිත්තය, අනුත්‍ර චිත්තය, ඊළඟට විමුක්ත චිත්තය, මුත චිත්තය යන අදහසින් එක පිළිවෙලට විග්‍රහ කළොත් ඒ හරියට සරාග චිත්තය, වීතරාග චිත්තය, සමෝහ චිත්තය, වීත මෝහ චිත්තය සමයින්. සරාග චිත්තය, වීත රාග චිත්තය, සදෝෂ චිත්තය, වීත දෝෂ චිත්තය, සමෝහ චිත්තය, වීත මෝහ චිත්තය, ඊළඟට සංකිට චිත්තය, වික්කිට චිත්තය, ඊළඟට අමහග්ගත චිත්තය, මහග්ගත චිත්තය, ඊළඟට සෞත්‍ර චිත්තය, අනුත්තර චිත්තය, ඊළඟට දැන් විස්තර කළා විමුක්ත චිත්තය, අවිමුත්ත චිත්ත, අවිමුත්ත චිත්තය, විමුත්ත චිත්තය යන ආදී වශයෙන්. එතකොට මෙන්න මේ විදිහට සිත රැසක් විග්‍රහ වුණා. දැන් මේ හැම සිතක්ම අඳුරගැනීමේ හැකියාව ඔබට තියෙන්න ඕන. නැත්නම් කොහොමද මිස්තේ නිදහස් වෙන්නේ? එහෙනම් ඒ සෑම සිතක්ම ඒ මොහොතේදී සකස් වෙද්දීම තෝරා ගැනීමේ හැකියාව, ප්‍රඥාවෙන් හඳුනා ගැනීමේ හැකියාව තිබුණොත් තමයි චිත්තානුපස්සනා වැඩෙන්නේ. එහෙම නැතුව ඔය සිත් වලින් හැසිරෙනවා නම්, ඒ කියන්නේ මොන චිත්තයද තියෙන කියලා තමන් දන්නේ. දැන් මේ වෙලාවේ මොන චිත්තයක් තියෙන කියලා ඇහුවොත් උඩින් බලන්න වෙනවා නම්, මට මේ වෙලාවේ තියෙන මොන සිතක්ද දන්නේ නැණි කියලා තව කාගෙන් හරි අහන්න සිද්ධ වෙනවා. එහෙනම් මොන අනුපස්සනාවද බුදුල වැඩෙන්නේ? චිත්තානුපස්සනා. වචන නම් කියන්න පුළුවන් ලස්සනට. අප සතරහතිපට්ඨානෙ වඩනවානේ. මම මේ දැකලා තියෙන දේ ඉතින් මූණටම ඍජුවම කියන්න වෙනවා මට. ඒක ප්‍රඥාවන්තයෝ වැරද්ද හදා ගන්නවා, අඥානියු වෙනසිලාම යනවා. කරන්න දෙයක් නැහැ. ඒකට කරන්න දෙයක් නැහැ. ඒක තමයි මේ ධර්මයේ හැටි. ධර්මයේ ධර්මයේ හැටියට දකින්න ඕන. සමහර මේ වයසක උපාසකම්මලාගේ විශේෂයෙන්ම වයසක උපාසකම්මලා තමයි මේ தත්ත්වය මම දැකලා තියෙන්නේ. ඇත්තටම මම මේක නවංගෝම කියන්නේ. දැන් ඊයයි කරේත් අපි මේ මව් කරුණාවෙන් තමයි කියන්නේ. මොකද සංසාරයේ පුරාම මේ අනන්ත සංසාරේ, අනාථ සංසාරේ, අසාර භවික සත්වයක වශයෙන් වාසය කරද්දී අසෝ භික්කවේ සත්තු සුලභ රූපෝ න මාතා භූත පුබ්බං ඉමිනාදී කියන අද්දුනා. මේ සංසාරේ පුරාම මවක් නොවෙච්ච කෙනින් නැහැ සංසාරේ. ඒ මව් කරුණාවෙන් කියන්නේ. නමුත් මේ මනුස්සයන්ට ඒක තේරුම් ගන්න බැරි අය ඉන්නවා. මොකද්ද? ධර්මය ගැන මෙලෝදයක් දන්නේ. ඇහුවොත් චතුරාර්ය සත්‍ය ගැන මෙලෝ නිච්චයන්නේ, පරිසමපාද ගැන මෙලෝ නිච්චයන්නේ, හැබැයි සතර සතිපට්ඨානෙ දන්නේ. දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදයාර සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍ය කියන චතුරාර්ය සත්‍යයට බහා බලන්න ඕන ධර්මය. එතකොට සතර සතිපට්ඨානෙ ඇති වෙන්නේ කොතෙන්ටද? දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍යයට, මාර්ග සත්‍යයට. එහෙනම් මාර්ගය අවබෝධ වෙන්න ඉසෙල්ලා දුක්ඛාර සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදයාර සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය කියන ඉතිරි සත්‍යයන් අවබෝධ වෙන්න එපැයි. ඒකට වණහන්න එපැයි නියමානුකූල විදියට. එහෙම ධර්මයේ දන්නේ. හැබැයි සතර සතිපට්ඨානෙ වඩනවා. දැන් අපි කරුණාවෙන් පෙන්නලා දෙන්න හදද්දි ඕක කොහොමනේ මෙහෙමයි වෙන්නේ, මෙන්න මේ ටික අවබෝධ කරගත්තට පස්සේ ඔතෙන්ට එන්නේ කියලා එහෙම පිළිගන්නේත් නැහැ. අර ප්‍රශ්නේම ආය ආය අහනවා. ඒ කියන්නේ පිළිගන්නේම නැහැ තමන් වැරදි පාරක යන්නේ කියලා. වැරදි පාරක නොවේ නම් යන්නේ. ධර්මයේ පිළිබඳ එකඟතාවක් තියෙන්න ඕන. එකඟතාවක් නැති වෙන්න බෑනේ. එක්තරා දවසක මේ පන්සලට ආපු එක්තරා උපාසක අම්ම කෙනෙක් දෙන්නෙක් ආව එහෙම එක්තරා තැනක භාවනාවට යනවා කියලා. ඉතින් ඇවිල්ලා අපේ මිත්‍රයෙක්ගේ මාර්ගෙන් ආවේ. ඉතින් ඇවිල්ලා මේ උපාසක අම්මයි මේ උපාසක තාත්තයි මේ 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 බුදු කීම ඉඳගෙන ඉන්නවා දැන්. ඉතින් කොහොම හරි ඉතින් දැන් ඒ අයත් උපාසක උපාසිකාව අපත් ඉතින් මේ භික්ෂුන් හැටියට ධර්මයේ හැර මොනව සාකච්ඡා කරන්නද? ඉතින් මම ඒ උපාසක අම්මගෙන් ඇහුවා
හොඳයි දැන් භාවනා හැම කරනවා කියලා ආරංචි කියලා විස්තරිතින් කතා කරලා යම්කිසි ආකාරකින් මේ ඇහුවාම කිව්වා අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි භාවනා කරන්න කියලා. ඉතින් එහෙම කිව්වහම ඉතින් දැන් භික්ෂුවක් හැටියට මම ප්‍රශ්නයක් ඇහුවා කොහොමද එතන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා කරන හැටි කියලා දෙන්නේ. එච්චරේ එහෙමයි. එහෙම ඇහුව ගමන් මේ උපාසක අම්මා දීපු උත්තරේ තමයි අපි සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලාත් එක්ක ආගිව කරන්න කැමති නැහැ කියලා. මොන දීපු උත්තරේ? ඔබම කල්පනා කරලා බලන්න ඒක උත්තරයක්ද කියලා. දැන් මේ වාද විවාද පිණිස නෙවෙයි මේ ප්‍රශ්නේ ඇහුවේ. ධර්මයේ සාකච්ඡා කරන්නත් බැරි නම් අපිට මේ නිවන් මඟ වඩද්දි. ඒ කියන්නේ දැන් එහෙනම් දැන් එතනම තියෙනවා ඒ පුද්ගලයාගේ සිත තුළම තමන් යන මාර්ගය පිළිබඳ විචිකිච්ඡාවක්. ඒකනේ උත්තරේ දුන්නේ නැත්තේ. දැන් ආකාශේ පායලා තිනව දවල්ට ඉර. මං ඇහුවොත් කාගෙන් හරි මේ පායලා තියෙන්නේ මොකද්ද කියලා. ඒ පුද්ගලයා කිව්වොත් අපි කැමති නැහැ වාද විවාද ඇති කරගන්න කියලා. ඒකේ තේරුම මොකක්ද? ඒ ඉරද හරද කියලා ඔහුටත් විශ්වාසයක් නැති කරා. එසා හොඳට තේරුම් ගන්න. යම්කිසි දහම් කාරණාවක් ඉවසනවා කියන්නේ වාද විවාද නෙවෙයි. වාද විවාද කියන්නේ වෙනම දෙයක්. දැන් එතන බලන්න වාදයකටනේ ආරයන්දි. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා කරනවා කිව්වහම අනේක සිද්ධ වෙන්නේ මෙහෙමයි කියලා පැහැදිලි කරන්න පුළුවන් හැකියාවක් තිබුණා. අර වගේ නොහික්මුණු උත්තරයක් දෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලාත් එක්ක ආගිව කරන්න කැමති නැහැ. උත්තරයක් දෙයක. ඇයි එහෙම කියන්නේ සිද්ධ වුණේම? ඒ කියන්නේ එයා දන්නව එහෙනම් මේ මාර්ගය ඒකාන්තෙම විවාද සම්පන්නයි කියලා. ඒකයි එහෙම කියන්නේ. එහෙම නැත්තම් ප්‍රශ්නයක් ඇහුවා මේකට උත්තරයක් දෙන්න ඕන කුමන හෝ ආකාරයකින්. ඒ උත්තරේ හරි හෝ ඒවා වැරදි හෝ ඒවා එකට උත්තරයක් දෙන්න බැරි කමක් නැහැ. ඉතින් එතනින් එහාට කතා කරපු හැම කාරණාවකම තිබුණේ ඒ ස්වභාවයමයි. එතකොට ඒ අයට මොකද වුනේ? කොච්චරවත් පිළිගන්න කැමති වුණේ නැහැ. කුමක්ද හරි කුමක්ද වැරදි කියලා අඩුම තරමේ කුමක්ද හරි කුමක්ද වැරදි කියලා විමර්ශනය කරන්නවත් උමනාවක් නැහැ. ඉතින් එහෙමනම් එතනින් කොහොමද ධර්මය අවබෝධ වෙන්නේ? කිසිම ආකාරයකින් හොඳට මතක තියාගන්න මෙයා මා ධර්මය වාද විවාද පිණිස නෙවෙයි සාකච්ඡා මාර්ගෙන් අපිට පුළුවන් ඕන ධර්මයක් විසඳ ගන්න. නමුත් අති බහුතරයක් දෙනා පුරුදු වෙලාම තියෙන්නේ වාද විවාද කරන්න. වාද විවාද පිණිසමයි දැන් ඒ වගේ උත්තරයක් දෙන්නේ වාද විවාදයේ පිණිසමයි. ඉතින් මාර්ග දෙකක් නැහැ එකමක මාර්ගයයි තියෙන්නේ. එහෙනම් ඒක මාර්ගේ ගමන් කරන්නා වූ බුද්ධ ශ්‍රාවකයන් හැටියට අපාතර වාද විවාද පවතින්න බෑ. අපාතර වාද විවාද පවතින්නෙම කුමක් හෝ ආකාරයකින් සත්‍ය පසක් නොවෙච්ච නිසයි. එතකොට තමයි වාද විවාද තියෙන්නේ. එතකොට තමන් අනුන්ව වාදයට ඇදලා ගන්න බලනවා මොකක් හරි කියලා. වාදයට ඇද ගන්න බලනවා. බුදුපියාණාසික ධර්මයේ බුදුපියාණාසික ධර්මයේ හැටියට පෙන්වා දෙන එක වෙනම දෙයක්. මෙන්න මෙහෙමයි ධර්මයේ තියෙන්නේ, මෙන්න මෙහෙමයි ත්‍රිපිටකය ඇතුළත් වෙන්නේ, සූත්‍රාන්තවල මෙහෙමයි සඳහන් වෙන්නේ, අභිධර්මයේ මෙහෙමයි සඳහන් වෙන්නේ, විනය මෙහෙමයි සඳහන් වෙන්නේ කියලා කෙනෙක්ට ඒ උතුම් ධර්මයේ ත්‍රිපිටකය ඇසුරෙන් පෙන්වා දෙන්න පුළුවන්. හැබැයි එතනින් එහාට තමන්ගේ අත්නෝ මත ඉදිරිපත් කරලා වාදයට කැඳවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම වාදයට කැඳවන්න සිද්ධ වෙන්නෙම යථාර්ථය පිළිබඳ තමන්ට විචිකිච්ඡාවක් පවතින නිසා, චැකයක් පවතින නිසා. එනිසා පෙන්වතුනි මෙතෙක් වෙලා මේ විස්තර කරපු චිත්තානුපස්සනාව මුදින් අවබෝධ කරගන්න උත්සාහ ගන්න. එකම මාර්ගයයි පවතින්නේ මේ නිවන පිණිස, මේ උතුම් සතර සතිපට්ඨානයයි. එහෙනම් සතර සතිපට්ඨානය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුක්තව නිවන් මාර්ගයට පැමිණියාට පස්සේ වැඩෙන භාවනාවයි. සමත විදර්ශනාවටමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඉදිරි සතියකදී ධම්මානුපස්සනාව අවසන් වුණාට පස්සේ මේ සතර සතිපට්ඨානී පවතින මේ සමත සහ විදර්ශනා කියන භාවනා ක්‍රමවේද ගැන තවදුරටත් විග්‍රහයක් කරනවා. මේ භාවනා වෙන වෙනම කොහොමද අපි සමත සහ විදර්ශනා වශයෙන් වෙන්වෙන් හඳුනගන්නේ සහ ප්‍රගුණ කරන්නේ කියලා. ඒ නිසා අද දවසේදී හිතුවටත් වඩා දීර්ඝ දේශනාවක් සිද්ධ කරමින් තමයි මේ චිත්තානුපස්සනාව විග්‍රහ කරන්න සිද්ධ වුණේ. දැන් ඔබටම තේරෙනවා ඇති මේ ඔබට මම මේ දහම් කාරණා පුළුවන් තරම් ලඝු කරලයි මේ දේශනා කළේ. සමහර දහම් කාරණා විග්‍රහ කරන්න ගියා නම් චිත්තානුපස්සනාවම පැය තව 10ක් 15ක් ඉස්සරහට උනත්
මේ දේශනා කරන මේ සුළුදාම් කාරණා ප්‍රමාණය වුණත් විග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් හැකි තරම් ඒ ධර්මයට හකුලෝමින් දක්වමින් සංක්ෂේප වශයෙන් දේශනා කරපු නිසායි මේ තරමින් හරි කාලයේ බේර ගන්න පුළුවන්කම ලැබුණේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් එතකොට දේශනාව දිග වැඩිනේ කොහොමද අපි වහන් ඉන්නේ කියලා. සංසාරීටත් වඩා දිග වැඩි කියලා මට එයාට සිහි කරලා දෙන්න වෙන්නේ. ඒ නිසා නිවන් දකින්න බලාපොරොත්තුවක් තියෙනවා නම් සංසාර දුකෙන් නිදහස් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ධර්මයේ දිගපල්ල හොයන්න යන්න එපා. එහෙනම් මෙන්න මේ කිව්ව ආකාරයෙන් මේ උතුම් අනුපස්සනා සියල්ලම සිහි කරමින් අසංකලිට චිත්තෝ බහුලං විහරාමි විහාරාමි කියලා හැමතිස්සෙම සිහිපත් කරන්න. අසංකලිට චිත්තෝ බහුලං විහරාමි. මේ අසංකලිට චිත්ත හේවත් කිලුටු නැති චිත්තයකින් පිරිසුදු සිතකින් වාසය කරනවා කියලා, බහුල වාසය කරනවා කියලා අදිෂ්ඨාන කරගන්න. ඒ අදිෂ්ඨානීයම ඔබතුල චිත්තානුපස්සනාව වඩන්න උපකාර වෙන්නේ. එහෙනම් චිත්තය පිළිබඳ, එහෙම නැත්නම් සිත පිළිබඳ අනුපස්සනාවෙන් යුක්ත වාසය කිරීම කියලා කියන්නේ අන් කිසිවක් නොවේ. මේ සිත අපිරිසුදු භාවයෙන් මුදවගෙන පිරිසුදු සිතක් වශයෙන් පවත්වාගෙන යනවා. මේ සිත කෙලෙස් රැස් කරන මධ්‍යස්ථානයක් බවට පත් කරගන්නේ නැතුව නිකලස් දහම් මණ්ඩපයක් බවට පත් කරගන්නවා කියන ඒ උතුම් වූ අදිෂ්ඨාන යුක්ත වාසය කිරීමයි. ඒ උතුම් වාසයට උතුම් වූ චිත්තානුපස්සනාව කියලා කියන්නේ. එහෙමනම් ඒ උතුම් චිත්තානුපස්සනාවත් මෙතෙක් මේ දේශනා කරපු කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනාදී අනුපස්සනාවන් ඉදිරියේදී ධම්මානුපස්සනාව යන මේ අනුපස්සනාවන් නිසියාකාරයෙන් අවබෝධ කරගෙන මේ චිත්තසංතානයේ පවතින සියලු ක්ලේශයන්ගෙන් සිත මුදවාගෙන නිදහස් කරගෙන මේ භයංකාර භෝර කටුක සංසාර දුකින් වහාත මිදිමි. මේ සියලු රාග දේශ මොහ නසමි. උතුම් වූ අරිහත් ඵලයේ පිණිසම වැර වෑයම් කරමි. මෙලෙස උත්තරේතර මනුෂ්‍ය භවයේදීම සියලු සංසාර දුකින් ඈතව ඒ සදාතනික අජරාමර පරිනිර්වාණ ශාන්තියම සැනසීමී කියන උතුම් වූ ප්‍රාර්ථනා අධිෂ්ඨාන යුක්තව මේ ධර්මයෙන් ඉහෙළම ප්‍රතිඵල නෙලා ගන්නවා. මෙලද උත්තරීතර මනුෂ්‍ය භවෙන් අග්‍ර සැපත අග්‍ර ඵලය උදා කර ගන්නවා කියන අදිස්ථානින් කවුරුත් හඬ නගා සාදුකාරයක් පවත්වමු. හොඳයි දිල්හාන් මහත්මයා. හේ හැමදෙරනේ. අසංකලිට චිත්තෝ බහුලං විහරාමි. අන්න හරි. අසංකලිට චිත්තෝ බහුලං විහරාමි කියලා හැම තිස්සෙම සිහි කරන්න. ඒක ලියලා පුළුවන් නම් උළුවස්සේ ගහගන්න. මෙතන ලියාගත්තා. අසංකලිට චිත්තෝ බහුලං විහරාමි. සාදු සාදු. කිලුටු නැති සිතකින් පිරිසිදු සිතකින් බහුල වාසය කරමි. අසංකලිට චිත්තෝ බහුලං විහරාමි කියලා හැමතිස්සෙම සිහි කළොත් වැඩෙන්නේ චිත්තානුපස්සනාව තමයි.